හරි ආයුබෝවන් පුතේ එහෙනම් හැමෝටම ඇහෙනවා නේද හරි පුතේ මේ පේපර් එක තියෙන කටි පොඩ රේසියන් පාරක් ගන්න පුතේ පේපර් එක හැමෝ ගාම ඇද්ද නේද පේපර් එක තියෙනවනේ හැමෝ ගාම හරි පුතේ දැන් ඔයාලගේ 2022 A level exam එකට තව තියෙන පුතේ මාස 4 වගේ කාල සීමාව. ඒක දැන් නොවැම්බර් 28 වෙනකොට exam එක තියෙනවා කියලා දෙනවා නේද? ඒ හින්දා දැන් පුතේ අපි paper කරන තරමට තමයි අපි exam එකට නොබියව ශක්තිමත් මුණ දෙන්න හැකියාව තියෙන්නේ. නේද? ඉතින් ඒ ඔයාලගෙන හිතලා පුතේ වෙනම paper class එකක් online කරන්න හිතුවා. මේ සබ්ජෙක්ට් එකේ තියෙන අඩුපාඩු ටික ළමයිට දැනුවත් කරලා පේපර් එක ගොඩ දාගන්නේ කොහොමද? තියරි කොච්චර ඉගෙන ගත්තත් පේපර් එක ගොඩ දාගන්න විදිය හරි වෙනස් පුතේ. මොකද ප්‍රායෝගික විෂය ධාරාවක් ඉන්නවා. 12-13 වසරදී පුතේ ඉගෙන ගන්න තියෙනවා ඔයාලට පාඩම් 17ක් වුණාට ඔය පාඩම් 17ෙම ප්‍රායෝගික පැතිකඩක් තමයි පුතේ ඔයාලගේ එක්සෑම් එකේ දෙහන්නේ. ඒකෝර අන්න ඒ දේවල් ටික හරියට මැනේජ් කරගන්න නම් පුතේ පේපර් කළ යුතුමයි. ගොඩක් අයන වෙලා තියෙන්නේ එක්සෑම් එක හෙටයි කියන දා දක්වා පුතේ මොකද කරන්නේ සිලබස් එක ආවරණය කර ගන්නවා තමන් තනියම අවංකව පුතේ එක තැනක ඉඳගෙන එක අරමුණකින් තනියම කල්පනා කරලා පේපර් එකක් ලියලා නැහැ ප්‍රශ්නෙකට උත්තර ලැයි හිතලා නැහැ ඒ දෙත් එක පුතේ ලොකු අවුලක් කියලා තියෙනවා හරි පුතේ එහෙනම් අපි බලමු පේපර් එක පුතේ මේ පේපර් එකේ ඔයාලට බලාපොරොත්තු වෙන්නේ පුතේ යාන්ත්‍රික තාක්ෂණ විද්‍යාවේ හම්බෙන මූලික ස්වයංචාල තාක්ෂණ වේදේ කියන 12 අවසරට නියමිත පාඩමේ ආවරණය වෙච්ච ප්‍රශ්න කිහිපයක් ප්‍රායෝගිකව පුතේ ප්‍රශ්න විමසලා තියෙනවා අපි බලමු කොහොමද පිළිතුරු සපයන්නේ තියරිත් එක්කම සාකච්ඡා කරමු හරි රයිට් පුතේ පේපර් එක බලා ගන්න හැමෝම පේපර් එක බලා ගන්න YouTube එකේ පුතේ ඉන්න කට්ටිය ඩිස්ක්‍රිප්ෂන් එකේ පුතේ තියෙනවා පේපර් එක බලන්න හරි පුතේ මෙන්න මේ විදිහට කියලා දෙනවා ප්‍රශ්නයක් කියවනකොට Tamanට මේ ප්‍රශ්නේ ධාරණය කරගන්න පුළුවන් ස්පීඩ් එකකින් පුතේ ප්‍රශ්නේ කියවන්න එතකොට ආයි දෙපාරක් තුන් පාරක් ප්‍රශ්න කියවලා පුතේ අර කාලේ වැය වෙන එක අවම කරගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට කියලා දෙන්න. යාන්ත්‍රික තාක්ෂණ වේදයේ තුල භාවිතා වන යාන්ත්‍රික තාක්ෂණ වේදයේ තුල භාවිතා වන අභ්‍යන්තර දහන බහු සිලින්ඩර් එන්ජිමක එහෙම නැත්නම් අභ්‍යන්තර දහන බහු සිලින්ඩර් එන්ජිමක රතයක ප්‍රධානතම ජව මූලිකය ලෙස හැඳින්නේ හැකිය. ඒ කියන්නේ පුතේ යාන්ත්‍රිකයි නේද? රතයක් යාන්ත්‍රිකයි. යාන්ත්‍රික තාක්ෂණ වේදයේ පුතේ සුවිශේෂී නිර්මාණයක් තමයි මේ රතය වහනේ කියන දේ. ඒ දෙයට මූලික වශයෙන්ම ජව මූලිකයේ විදිහට පුතේ එන්ජිමක් භාවිත කරනවලු. හරි. ඒක තමයි අත්‍ය කතන්දරේ. එතකොට එවැනි එන්ජිමක බාහිර සැකස්මක් හා අභ්‍යන්තර හරස්කඩ පෙනුමක් පහත රූප සරහණේ දැක්වේ. එන්ජිමක බාහිර පෙනුම සහ පුතේ අභ්‍යන්තර හරස්කඩ සැකස්ම තියනවලු. අහනවා පුතේ පළවෙනි ප්‍රධාන රචනා ප්‍රශ්නයේ රෝම ඉලක්කම් 1. පළවෙනි ප්‍රධාන රචනා ප්‍රශ්නයේ පුතේ රෝම ඉලක්කම් 1. රෝම ඉලක්කම් හරි පුතේ මෙන්න මේ විදිහට අහනවා එන්ජිමක ක්‍රියාකාරීත්වයට 100%ක් දායක වන පද්ධති හඳුන්වා ඒ වායේ එක් එක් කාර්ය පැහැදිලි කරන්නලු කෙටියෙන් හරි එහෙනම් පුතේ බලා ගන්න දැන් රතයක් ගත්තා පස්සේ රතයක තියෙන පද්ධති අපිට පුතේ වර්ග කරන්න පුළුවන් ආහාර තුනකට දැන් ඍජුවම මම ඔයාලගෙන් අහුවොත් මේ රතයක තියෙන පද්ධති මොනවද කියලා ගොඩක් අය පුතේ පද්ධති විදිහට ප්‍රධාන පද්ධති වල කොටස් පවා කියනවා. ගියර පද්ධති කියලා කියනවා. නේද? එහෙම ගන්න බෑ. එහෙනම් පුතේ රතයක දින පද්ධති ගත්තාට පස්සේ අපිට පුතේ එකපාරට රටක් ගාලා මතක් කරගන්න අමාරුයි නะ. අපිට පාඩම් කරන්න පහසු වෙන විදිහට මේක ප්‍රධාන කාණ්ඩ තුනකට අපි වෙන් කරගන්න. එහෙනම් පුතේ එන්ජිමට සහායක පද්ධති, රතේ ධාවනයට සහායක පද්ධති සහ ජව සම්ප්‍රේෂණ පද්ධති කියලා සුවඳිනවා අපි වෙන් කරනවා. එහෙනම් පුතේ මෙතන අහලා තියෙන්නේ 100%ක් එන්ජිමේ ක්‍රියාකාරීත්වය විතරයි. වාතය සම්පීඩනය කරලා ඉන්ධන දහනය කරලා පුතේ එහෙනම් ජවය උත්පාදනය කරන එන්ජිමට විතරක් 100%ක් සහාය වෙන පද්ධති මොනවද කියලා තමයි අහලා දෙන්නේ. තේරෙනවද? හරි. හරි. සර් පොඩි අවුලක් තියෙනවා වීඩියෝ එක මිරර් වෙලා. පැහැදිලි මදිද පුතේ?
හරි පුතේ බලා ගන්න ඔබ එනවා එන්ජිමට සහායක පද්ධති ගැන තමයි අහලා තියෙන්නේ එන්ජිමට සහායක පද්ධති හරි එහෙනම් පුතේ මේ එන්ජිමට සහායක පද්ධති වල අර්ථය තමයි 100ට 100ක් එන්ජිමේ ජවය උත්පාදනය කරන විතරයි බලපාන්නේ නේද 100ට 100ක් පුතේ එන්ජිමේ ජවය උත්පාදනය කරන්න තමයි පුතේ බලපාන්නේ හරි මොනවද පුතේ එන්ජිමට සහායක පද්ධති මොනවද පුතේ සර් මොකද්ද කේස් එක පොඩ්ඩෙන් බලන්න හරි පුතේ එන්ජිමට සහායක පද්ධති ගැන අහන්නේ නේද එහෙනම් පුතේ පළවෙනියට අපිට ගන්න පුළුවන් සිසිලන පද්ධතිය ඊට පස්සේ පුතේ දෙවැනි එක ස්නේහක පද්ධතිය ඊට පස්සේ පුතේ තුන්වැනි එක අපිට ගන්න පුළුවන් පුතේ ඉන්ධන සැපයුම් පද්ධතිය ඉන්ධන සැපයුම් පද්ධතිය අවසාන වශයෙන් පුතේ ජ්වලන පද්ධතිය හරි පුතේ එහෙනම් රටයක් ගත්තාම භාවිතා වන ඉන්ධනය අනුව වර්ගීකරණය කරලා නැත්තම් ප්‍රශ්නෙන් අහනවා නම් එන්ජිමට 100ට 100ක් ජවය උත්පාදනය කරන්න දායක වන පද්ධති මොනවද කියලා පුතේ ඍජුව අපිට ලබා දී හැකි පිළිතුරු විදිහට පිළිතුරු හතරක් තියෙනවා සිසිලන පද්ධතිය ස්නේහක පද්ධතිය ඉන්ධන සැපයුම් පද්ධතිය හා ජ්වලන පද්ධතිය කියලා. හැබැයි මේ පද්ධති හතර රටේ එන්ජිම තුල පුතේ ජවය උත්පාදනය කිරීමට දායක කරගන්න ඉන්ධනය අනුව පුතේ මේ පද්ධති හතරේ දායකත්වය වෙනස්. තේරුණාද? එතකොට ඔයා දන්න කරුණක් තමයි පුතේ මෙන්න මේ පළවෙනි පද්ධති තුන සිසිලන පද්ධතිය ස්නේහක පද්ධතිය හා ඉන්ධන සැපයුම් පද්ධතිය කියන මේ පද්ධති තුන පුතේ බලපවත්වන්න සහය වෙන්නේ ඩීසල් ඉන්ධනය මගින් පුතේ ජවය උත්පාදනය කරන එන්ජිමක් සඳහා. තේරුණාද? එහෙනම් පුතේ මේ පද්ධති තුනම සහය වෙනවා ඩීසල් එන්ජිමකට පුතේ සහය. ඩීසල් එන්ජිමකට සහය වේ. මේ පද්ධති හතරම පුතේ සහය වෙනවා පෙට්‍රල් එන්ජිමකට. පෙට්‍රල් එන්ජිමකට සහය වේ. එහෙනම් පුතේ දැම්ම මතක තියාගන්න. ප්‍රශ්නයේ පිළිතුර විතරයි මෙතන පළවෙනි ප්‍රශ්නේදී මම ලිව්වේ. හැබැයි එහෙනම් එන්ජිම ගත්තට පස්සේ පුතේ ඒකට සහය වෙන ප්‍රධාන පද්ධති හතරයි. ඒ වුණාට රතයක පද්ධති ගත්තාම අපිට අධ්‍යයනය කරන්න පහසු වෙන්න පුතේ එන්ජිමට සහායක පද්ධති, ධාවනයට සහායක පද්ධති හා ජව සම්ප්‍රේෂණ පද්ධති කියලා පුතේ ප්‍රධාන කාණ්ඩ තුනකට වෙන් කරනවා. එහෙනම් එන්ජිමකට සහය වෙන්නේ මේ පද්ධති හතර. භාවිතා කරන ඉන්ධනය අනුව මේ පද්ධති හතරේ දායකත්වේ වෙනස් වෙනවා. එහෙනම් පුතේ ඩීසල් එන්ජිමක් නම් ස්නේහක සිසිලක සහ ඉන්ධන සැපයුම් විතරයි. පෙට්‍රල් එන්ජිමක් නම් ස්නේහක සිසිලන ඉන්ධන සැපයුම් සහ ජ්වලන කියන පද්ධති හතරේම දායකත්වය තියෙනවා. හරි. පොතේ ඉක්මනින් දාගමු. ඊට පස්සේ මෙයාලගේ කාර්ය කෙටියෙන් පැහැදිලි කර ගන්න ඕනේ. හරි. හෙට උදේ ඔන්ලයින් එක තියෙනවද කියලා අහලා තියෙනවා. පුතේ හෙට උදේ ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා. රිවිෂන් එක තියෙනවා.
හරි පුතේ දාගෙන ඉවර නේද හැමෝම හරි ලියන්න ඉවර නේද යන්න හරි එහෙනම් පුතේ ඔන්න පද්ධති හතර අපි දැක්කෝ හැබැයි ප්‍රශ්නේ සම්පූර්ණ වෙන්නේ නැහැ තාම මේ පද්ධති හතරේම ක්‍රියාකාරීත්වය පුතේ gediyen පැහැදිලි කරන්න කියලා කියනවා පද්ධති හතරේම ක්‍රියාකාරීත්වය gediyen පැහැදිලි කරන්න කියලා කියනවා නේද එහෙනම් පුතේ අපි දැනගන්න ඕනේ දීර්ඝ විස්තර කිරීමකට යන්නේ නැතුව කෙටි අර්ථ දැක්වීම වලින් මේ පද්ධතිල කාර්ය පැහැදිලි කරගන්න නේද පුතේ හරි සිසිලන පද්ධතිය ගත්තොත් කෙටියෙන් කියන්න පුළුවන් පුතේ එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්ව පරාසයක පාවිච්චි කරන සිසිලන පද්ධතියමයි දැන් මතක තියාගන්න පුතේ එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්ව පරාසයක පවත්ව ගන්නවා සිසිල පද්ධතිය මගින් ඉස්නේහක පද්ධතිය මගින් පුතේ එන්ජිමක් තුල ලෝහ කොටස් තුල පවතින පුතේ ඝර්ෂණය අවම කරමින් කොටස් වල ආයු කාලය වැඩි කරන්න පුතේ ඉස්නේහක තෙල් පටලය දායක කරනවා නේද ඉන්ධන සැපයුම් පද්ධතිය මගින් පුතේ මොකද කරන්නේ එන්ජිමෙහි දහන කුටීර වෙත අවශ්‍ය ඉන්ධන ක්‍රමානුකූලව ලබා දෙනවා එන්ජිමේ දහන කුටීර ලෙස අවශ්‍ය ඉන්ධන ක්‍රමානුකූලව ලබා දෙනවා ජ්වලන පද්ධතිය මගින් පුතේ පෙට්‍රල් එන්ජිමකදී ඉන්ධන වාත මිශ්‍රණය දහනය කිරීමට අවශ්‍ය ගිනි පුලිඟුව ලබා දෙනවා හරි ඔක අපි ලියාගමු හරි හරි එහෙනම් දැන් මේ කෙටියෙන් පැහැදිලි කරන්න යන්නේ පුතේ පළවෙනි ප්‍රශ්නයට අදාළම කොටසක් තමයි සිසිලන පද්ධතිය ගත්තොත් පුතේ සිසිලන පද්ධතිය ගත්තොත් එයාගේ කාර්යය මොකක්ද කෙටියෙන් අහන්න පුතේ එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්ව පරාසයක පවත්වා ගැනීම ඒ කියන්නේ එන්ජිමට සහායක වන සියලුම පද්ධතියකේ ක්‍රියාකාරීත්වය 100%ක් නිවරදිව ක්‍රියා කරන පරිදි පවත්ව ගන්න පුළුවන් විදිහට උෂ්ණත්වයක් සහිත මට්ටමක පවත්වා තේරුණා හරි එහෙනම් කෙටියෙන් ලියන්න පුළුවන් පුතේ එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්ව පරාසයක පවත්වා ගැනීම එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්ව පරාසයක පවත්ව ගන්න පුතේ මේ සිසිල්ල පද්ධතිය මගින් හරි ඊට පස්සේ ඉස්නේහක පද්ධතිය ඉස්නේහක පද්ධතිය පුතේ මේ ඉස්නේහක පද්ධතිය ගත්තොත් ඉස්නේහක පද්ධතිය කාර්ය මොකද පුතේ ඝර්ෂණය අවම කරගෙන කොටස් අතර ගෙවී යාම පාලනය කරමින් එන්ජිම ආයු කාලය වැඩි කරන්නේ ඉස්නේහක පද්ධතිය මගින් මොකද පුතේ ඝර්ෂණය අවම කරමින් කොටස් අතර ගෙවී යාම පාලනය කරමින් එන්ජිම ආයු කාලය වැඩි කරන්නේ මෙන්න මේ ඉස්නේහක පද්ධතිය මගින් කොහොමද එහෙම කරන්නේ ස්පර්ශීය ලෝහ කොටස් අතර ස්නේහක තෙල් පටලයක් යොමු කරමින් තමයි මෙයා ඒ දේ කරන්නේ නේද එහෙනම් පුතේ ඝර්ෂණය අවම කරමින් කොටස් අතර ගෙවීම පාලනය කර එන්ජිමේ ආයු කාලය වැඩි කරයි එන්ජිමේ ආයු කාලය වැඩි කරයි එන්ජිමේ ආයු කාලය වැඩි කරයි හරි ඊට පස්සේ පුතේ ඉන්ධන සැපයුම් පද්ධතිය ගත්තොත් ඉන්ධන සැපයුම් පද්ධතිය සලකනකොට පුතේ ඉන්ධන සැපයුම් පද්ධතිය කාර්ය මොකද පුතේ එන්ජිමෙහි එන්ජින් සිලින්ඩර් බෝර තුන නැත්නම් එන්ජිමේ දහන කුටීර වලට අවශ්‍ය ඉන්ධන ක්‍රමානුකූලව සැපයීම සිද්ධ කරනවා ක්‍රමානුකූලව තමයි සැපයන්නේ මොකද එන්ජිම තියෙන ඉදිරිපස ඉන්ධන තැංගේ තියෙන පසුපස ඒක පුතේ ක්‍රමානුකූලව සිග්නල් ඔස්සේ නේද පුතේ ක්‍රමානුකූලව සැපයන්න ඕනේ නැත්නම් එන්ජිමේ දහන කුටීර වෙත ක්‍රමානුකූලව ඉන්ධන සැපයීම තමයි පුතේ ඉන්ධන සැපයුම් පද්ධතියේ කාර්ය වෙන්නේ එන්ජිමේ දහන කුටීර වෙත එන්ජිමේ දහන කුටීර වෙත ක්‍රමානුකූලව ඉන්ධන සැපයීම
ඊට පස්සේ පුතේ ජලන පද්ධතියේ කාර්යයන්ට අවසාන වශයෙන් කියන්න දෙන්න පුළුවන් ජලන පද්ධතිය ජලන පද්ධතිය ගැන පුතේ යාගේ කාර්යය මොකද පුතේ කාර්යය පෙට්‍රල් එන්ජිමක ඉන්ධන වාත මිශ්‍රණය නියමිත කාලයකට දහමී කිරීමට අවශ්‍ය වෙන ගිනි පුළුවල ලබා දෙන පුතේ නියමිත කාලයකට කියන එක අනිවාර්යෙන් තියෙනවා දහනය කිරීමට ගිනි පුළුවක් ලබා දෙනවා තමයි හැබැයි ඒක නියමිත කාල සීමාවක් තුළ දිනය ලබා දෙන්නේ එද පුතේ එහෙම නැත්නම් පුතේ එක් එක් අවස්ථාවල නියමිත කාල පරාසවලින් නැතුව දෙන්න කියොත් එහෙම පුතේ පූර්ණ දහන අර්ධ දහන එහෙම එහෙම වෙන්න පුළුවන් නේ පුතේ අන්න ඒක එහෙනම් ඉන්ධන වාත මිශ්‍රණය එහෙම නැත්නම් පෙට්‍රල් ඉන්ධන වාත මිශ්‍රණය දහනය කිරීමට අවශ්‍ය වෙන ගිනි පුළුවුව නියමිත කාල සීමාවට ලබා දෙන්න පෙට්‍රල් ඉන්ධන වාත මිශ්‍රණය දැවීමට අවශ්‍ය ගිනි පුළඟුව නියමිත කාලයට ලබා දෙයි. නියමිත කාලයට ලබා දෙයි. හරි. පුතේ ඔන්න පුතේ එක් එක් පද්ධතිවල කාර්යයන් කෙටියෙන් පැහැදිලි කරා. හරි. ඉක්මනින් දාගන්න. පැහැදිලිව ලියා ගන්න පුතේ ඔන්න එන්ජිමකට සහායක පද්ධති 4 සහ එන්ජිමකට සහායක පද්ධති 4 කාර්ය කෙටියෙන් දක්වලා තියෙනවා. දැන් ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කරලා තියෙනවා. දීර්ඝ වශයෙන් පුතේ අපිට කතා කරන්න පුළුවන් අභ්‍යන්තර උපාංග හා කොටස්. ඒ කියන්නේ කොටස් එක්කම පුතේ අපිට කතා කරන්න පුළුවන් පද්ධති වෙනම කතා කරන කොට. හරි පුතේ කාල වේලාව දැන් ඇති එහෙනම් පුතේ ඔන්න පළවෙනි ප්‍රශ්නය හරි පළවෙනි ප්‍රශ්නේ පුතේ ටිකක් දාගන්න පළවෙනි ප්‍රශ්නය හරි රෝම ඉලක්කය 1 ප්‍රධාන රචනා ප්‍රශ්න අංක 1 හි රෝම ඉලක්කම 1 හරි පුතේ හරි පුතේ ඊළඟට ප්‍රශ්නේ කියලා දිනවා මේ විදිහට දැන් එක ප්‍රශ්නයක් හරි ඒ ප්‍රශ්නේ අනුසාරයෙන්ම පුතේ ඊළඟට අහන්නේ මේ විදිහට අහලා තියනවා
එන්ජිමේ ප්‍රධාන කොටස් තුනකින් සමන්විත අතර ඒවා හඳුන්වන්න. පුතේ ඉතාම සරල ප්‍රශ්නයක්. එන්ජිමක් කියන එක පුතේ බාහිර ස්වරූපයෙන් අපි නිරීක්ෂණය කරනකොට කොටස් ගොඩාක් පුතේ බාහිරට නිරීක්ෂණය වෙන්න දිනවා. හැබැයි කොටස් ගොඩාක් එහෙම බාහිරට පුතේ නිරූපණය වෙන්න එන්ජිමක තිබ්බට එන්ජිමක් හැදලා දින පුතේ මූලික කොටස් තුනකින්. එන්ජිමක් හැදලා දින මූලික කොටස් තුනකින්. ඔය මූලික කොටස් තුනට පුතේ බාහිරින් තව සහායක උපාංග සම්බන්ධ වෙලා තමයි ඔය එන්ජිමේ සම්පූර්ණ ව්‍යුහය නිර්මාණය වෙන්නේ. එහෙනම් පුතේ මෙතන අහලා දින එන්ජිමක ප්‍රධාන කොටස් තුන හා මොකද්ද ප්‍රධාන කොටස් තුන? හැබැයි ඒක ප්‍රධාන කොටස් තුනෙන් වෙන කාර්යයක් එක්කම පුතේ අපි පැහැදිලි කරගමු. හරි. බලා ගන්නකො. එන්ජිමක ප්‍රධාන කොටස් තුන. එන්ජිමක ප්‍රධාන කොටස් පුතේ දැන් එන්ජිමක විමාන පෙනුමක් ඇන්දොත් මෙන්න මේ විදිහට ගන්න පුළුවන් පුතේ මෙන්න මේ විදිහට ඉදිරිපස පේනවා පුතේ නේද අර පංකාපටි මේ විදිහට තියෙන පරිදි ප්‍රධාන කොටස් තුනක් තියෙනවනේ එතන මෙතනින් ෆෑන් එකක් තියෙනවා ඔයාලා දැකලා ඔයාලා බාහිරින් මේ පෙනුම පුතේ අනිවාර්යෙන් දකින්න බාහිරින් මේ පෙනුම ඔයාලා දකින්න නේද එතකොට අහන්නේ මේ එන්ජිමේ ප්‍රධාන කොටස් තුන මොනවද ඒ ප්‍රධාන කොටස් තුන පුතේ මොනවද ඒ ප්‍රධාන කොටස් තුන රයිට් පුතේ එන්ජිමක ඉහළින්ම සම්බන්ධ වෙන කොටස අපි හඳුන්වනවා එන්ජින් හිස කියලා. එන්ජින් හිස. එන්ජිමක ඉහළින්ම සම්බන්ධ වෙන කොටස පුතේ එන්ජින් හිස කියලා අපි හඳුන්වනවා. එන්ජිමේ පුතේ මධ්‍ය කොටස අපි හඳුන්වනවා එන්ජින් බඳ කියලා. එන්ජින් බඳ කියලා පුතේ අපි හඳුන්වනවා. ඊට අමතරව එන්ජිමේ තියෙන පහළම කොටස පුතේ අපි හඳුන්වනවා පුතේ තෙල් දෙන කියලා. තෙල් දෙන එහෙම නැත්නම් මුදේ ඔයිල් සම්පෙක් කියලා කියනවා. හරි. දැන් බලන්න මේ එන්ජිමක් කියන එක ගත්තොත් ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි. හැබැයි මේ ප්‍රධාන කොටස් තුන එකිනෙකට පුතේ ඍජුවම සම්බන්ධ වෙන්නේ නැහැ. මේ ප්‍රධාන කොටස් තුනම එකිනෙකට ඍජුවම සම්බන්ධ වෙන්නේ නැහැ. මෙහෙම එකිනෙකට පුතේ ඍජුවම සම්බන්ධ වුණත් පුතේ අභ්‍යන්තර වායු සම්පින්න ක්‍රියාවලියදී වාතය කාන්දු වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ හින්දා ඒ හානිදායක තත්ත්වෙට පත් කරගන්න නැතුව මේ ප්‍රධාන කොටස් තුනම එකිනෙකට සම්බන්ධ වෙන්නේ පුතේ මේ අතරමැදිව නැත්නම් මේ කොටස් දෙක අතරට අතරමැදිව පුතේ උපක්‍රමයක් දානවා මේ අතරමැදි උපක්‍රමයේ කාර්යය තමයි පුතේ සම්පීඩිත වාතය කාන්දු වෙන්න දෙන්නේ ඊට අමතරව පුතේ හොඳ ශක්තිමත් බැඳීමක් වායු රෝධක මුද්‍රාවක් පුතේ මෙයාලා පවත්වනවා හරි එහෙනම් මෙන්න මේ අතරමැදි කොටස් දෙකක් අතර නේද මේ කොටස් දෙකක් අතරට මම ඉදිරිපස් බියුගේ මහන්නම් මේ විදියට මේ කොටස් දෙකක් අතරට පුතේ අතරමැදි උපක්‍රමයක් සම්බන්ධ වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ ගෑස් කැටයක් යදනවා. අපි කියනවා පුතේ ගෑස් කැටයක් කියලා. ගෑස් කැටයදී. එහෙනම් පුතේ මෙතන තියෙනවා මේ කුඩින්ම කොටසත් එක්ක සම්බන්ධ වෙනවා පුතේ එන්ජින් හිස ගෑස් කැටය. ඊට අමතරව පුතේ එන්ජින් බඳෙහි යටි කෙළවරයි තෙල් දෙනෙහි ඉහළ සීමාවේ එක්ක සම්බන්ධ වෙනවා පුතේ තෙල් දෙන ගෑස් කැටය. සම්බන්ධ වෙනවා. ඔය විදිහට පුතේ ප්‍රධාන කොටස් තුනක් එකලස් වෙනවා. අතරමැදි උපක්‍රම වශයෙන් ගෑස් කැට සම්බන්ධ වෙන පරිදි. හරි. එහෙනම් මෙතෙන්දී අපි දැනගන්න ඕන තවත් වැදගත් කරුණක් තියෙනවා පුතේ. එන්ජින් හිසෙහි කාර්යය මොකක්ද? එන්ජින් බඳෙහි කාර්යය මොකක්ද? තෙල් දෙනෙහි කාර්යය මොකක්ද? හැබැයි එහෙම ප්‍රශ්නේ දිහා නැහැ. හැබැයි ඒක අමතර දැනුමක් වශයෙන් ඔයාලා මෙතෙන් දැනගන්න ඕන. එන්ජින් හිසෙහි කාර්යය මොකක්ද? එන්ජින් බඳෙහි කාර්යය මොකක්ද? තෙල් දෙනෙහි කාර්යය මොකක්ද කියන්නේ? පුතේ මොකක්ද එන්ජින් හිසෙහි කාර්යය? කෙටියෙන් පැහැදිලි කරන්න පුතේ පිස්ටන් වල ඉහළ මුහුණ මුද්‍රා කිරීම. තමයි එන්ජින් හිසෙහි කාර්යය වෙන්නේ. එන්ජින් බඳෙහි කාර්ය වෙනවා පුතේ මොකද්ද සිලින්ඩර් බෝර තුල පිස්ටන් වලට අණුවැටුම් චලිතයේ යෙදීමට අවකාශය ලබා දීම
සිලින්ඩර් බෝර තුල පිස්ටන වෙත අණුවැටුම් චලිතයේ යෙදීමට අවකාශය ලබා දෙන. මොකද පුතේ මේ පිස්ටන් අණුවැටුම් චලිතයේ ඉඳලා තමයි වාතය සම්පීඩනය කරමින් එන්ජිම තුල පුතේ ඉන්ධන දහනය කරලා බලය උත්පාදනය කරන්නේ. නේද? එහෙනම් ඒ දෙයත් එක්ක බලනකොට අණුවැටුම් චලිතයේ යෙදෙන්න එයාට අවකාශයක් තියෙනවා. නිවැරදි සීමාවක් තියෙනවා. ඒ සීමාව පවත් ගන්න පුතේ මේ එන්ජින් බ්ලොක් එක ඇතුලේ තියෙන බඳය ඇතුලේ තියෙන සිලින්ඩර් බෝර තුල. එහෙනම් පුතේ අණුවැටුම් චලිත අවකාශයක් ලබා දෙනවා පිස්ටන් වලට එන්ජින් බඳවන්න. තෙල් දෙනී කාර්ය තමයි පුතේ ස්නේහක පද්ධතියට අවශ්‍ය වෙන ස්නේහක තෙල් ගබඩා කර තබා ගැනීම. නේද? හරි. එහෙනම් හිසේ කාර්ය පුතේ අපි කියන්න පුළුවන් මේ විදිහට එන්ජින් හිස කියලා ගත්තොත් එන්ජින් හිස නැත්නම් යාගේ කාර්ය තමයි මොකද්ද? පිස්ටන් වල ඉහළ මුහුණක් උද්දරා කිරීම. පිස්ටන් වල ඉහළ මුහුණත් මුද්‍රා කිරීම. පිස්ටන් වල පුතේ ඉහළ මුහුණත් මුද්‍රා කරනවා. එතකොට පුතේ එන්ජින් බඳගත්. එයාගේ කාර්යත් අපි ලියමු. එන්ජින් බඳ. එන්ජින් බඳගත්තොත් පුතේ එයාගේ කාර්ය වෙන්නේ මොකක්ද? එන්ජින් බඳේ කාර්යය. පිස්ටන් වෙත අණුවැටුම් චලිත අවකාශය ලබා දීම. පිස්ටන් වෙත අණුවැටුම් චලිත අවකාශය ලබා දෙයි. අණුවැටුම් චලිත අවකාශය ලබා දෙයි. පිස්ටන් වෙත අණුවැටුම් චලිත අවකාශය ලබා දෙයි. හරි. ඊට පස්සේ උදේ තෙල් දෙනෙහි කාර්ය ගත්තොත් තෙල් දෙනෙහි කාර්ය ගත්තොත් මොකද්ද තෙල් දෙනෙහි කාර්ය වෙන්නේ? මොකද්ද උදේ තෙල් දෙනෙහි කාර්ය වෙන්නේ? ස්නේහක පද්ධතිය අවශ්‍ය ස්නේහව ගබඩා කර තබා ගැනීම. ස්නේහක පද්ධතියට අවශ්‍ය ස්නේහක තෙල් ගබඩා කිරීම. ගබඩා කිරීම පුතේ එහෙනම් බලා ගන්න එන්ජිමක ප්‍රධාන කොටස් තුනයි දැම්ම මතක තියාගන්න. එන්ජින් හිස, එන්ජින් බඳ, තෙල් දෙන. මේ කොටස් තුනම ඍජුව සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද කොටස් තුනම ලෝහ සංකීතයක් තියෙන කොටස් තුනක්. එහෙනම් මේ ඍජුව සම්බන්ධ කරොත් වායු සම්පීඩනයේදී වාතය කාන්දීමක් වෙන්න පුළුවන්. එහෙනම් මේ එක් එක් කොටස් දෙකක් අතරට පුතේ අනිවාර්යෙන්ම ගෑස්කට් යොදනවා. එහෙනම් පුතේ එන්ජින් හිසයි බඳයි අතර තියෙන ගෑස්කටය, එන්ජින් හිස ගෑස්කටය, ඊට පස්සේ පුතේ එන්ජින් බඳයි තෙල් දෙන අතර තියෙන ගෑස්කටය උදේ මොකද්ද? තෙල් දෙන ගෑස්කටය කියලා අපි හඳුන්වනවා. එක් එක් කොටසේ කාර්ය වෙන වෙනම ගත්තොත් පුතේ එන්ජින් හිසේ කාර්ය වෙන්නේ මොකද්ද? එන්ජින් වල එහෙම නැත්නම් පුතේ සිලින්ඩර් වල එහෙම නැත්නම් පිස්ටන් වල ඉහළ මුහුණක් මුද්‍රා කිරීම. එන්ජින් බඳෙහි කාර්ය වෙනවා පුතේ පිස්ටන් වලට අණුවැටුම් චලිත අවකාශයක් ලබා දීම. ඊට පස්සේ තෙල් දෙනෙහි කාර්යය ස්නේහක තෙල් පද්ධතියට අවශ්‍ය ස්නේහක තෙල් ගබඩා කර තබා ගැනීම. හරි පුතේ පැහැදිලිව දාගන්න. ප්‍රොමිලක්කම් දෙක.
හරි පුතේ තාම ලියාගෙන ඉන්නවද තාම ලියන ඉන්නවද කියන බෑ ප්‍රේසම්පරද්ද නම් තාම ලියන ඉන්නවනะ ලියන්න ඕනේ හරි පුතේ හරි අපි යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට වැඩි කාලෙ වෙලා ගන්න නැතුව පුතේ ඒ අර්ථ දක්වනකොටම ඒ දේවල් වලින් ධාරණය කරගන්න මොකද තියරි ක්ලාස් එකක් වගේ නෙමෙයි පේපර් ක්ලාස් දෙකෙදි පේපර් එක අපි නියමිත කාලයක් තුල ගලා යamak පවතින පරිදි පේපර් එකක් අපි කරන්න ඕනේ නැත්නම් ඒ ධාරණය වෙන්නේ නැහැ නැත්නම් වැඩක් නැහැ පේපර් ක්ලාස් දෙකේ හරි පුතේ ඊට පස්සේ ඒකේ ඔන්න දැන් රෝම ඉලක්කම් දෙක ප්‍රශ්න දෙකක් හරි රෝම ඉලක්කම් තුන්වෙනි ප්‍රශ්නේ පුතේ පළවෙනි ප්‍රධාන රචනා ප්‍රශ්නේ තුල මෙන්න මේ විදිහට කියනවා දැන් ඔබ ඉහත සඳහන් කළ එක් එක් කොටසට සවිවන උපාංග වෙන වෙනම ලයිස්තුගත කරන්නලු හරි පුතේ අහගන්නකෝ දැන් මෙහෙමනේ මම දැන් ඔයාලට කිව්වේ එන්ජිමක මූලික කොටස් තුනයි ඒක හරි හැබැයි මේ මූලික කොටස් තුන තුල අන්තර්ගත වන පරිදි පුතේ සහායක උපාංග රාශිය මේ එක් එක් කොටසට සම්බන්ධ වෙනවා එන්ජින් හිසට සවිවන උපාංග කිහිපයක් තියෙනවා එන්ජින් බඳර සවිවන උපාංග කිහිපයක් තියෙනවා පුතේ තෙල් දෙන තුල අන්තර්ගත උපාංග කිහිපයක් තියෙනවා මේ ඔක්කොගේම පුතේ සාමූහික සම්බන්ධ වීමක් විදිහට සම්පූර්ණ එන්ජිමේ නිමාව පුතේ හැදෙනවා නේද එහෙනම් පුතේ ප්‍රධාන කොටස් තුනට තමයි බාහිරින් සහායක උපාංග එකලස් වෙන්නේ තේරුණාද එහෙම නැතුව පුතේ එකම කොටසකට විතරක් සියලුම කොටස් ටික සම්බන්ධ වෙන්නේ නැහැ මේ කොටස් තුනට වෙන වෙනම සම්බන්ධ වෙලා සම්පූර්ණ එන්ජිමේ ව්‍යුහය නිර්මාණය වෙනවා එහෙනම් මෙතන රෝම ඉලක්කම් තුන්වෙනි ප්‍රශ්නේ පුතේ අහනවා මොකද්ද ඔබ කියත සඳහන් කළ එක් එක් කොටස් වලට සවිවන උපාංග වෙන වෙනම ලයිස්තුගත කරන්නලු ආ එහෙනම් එන්ජින් හිසට සම්බන්ධ වෙන උපාංග මොනවද එන්ජින් බඳර සම්බන්ධ වෙන උපාංග මොනවද සහ තෙල් දෙනට සම්බන්ධ වෙන උපාංග මොනවද කියලා පුතේ වෙන වෙන වශයෙන් අපි දැනගෙන ඉන්න ඕනේ ඒතකොට එන්ජිමේ ප්‍රධාන කොටස් සහ සහායක උපාංග ගැන සම්පූර්ණ දැනුමක් අපිට ඇවිල්ලා ඉවරයි මේ ප්‍රශ්න කිහිපය තුලදී හරි අපි බලමු එහෙනම් පුතේ මොනවද සම්බන්ධ වෙන්නේ කියලා ඔබ සරණ මතනවා පුතේ ඔන්න ප්‍රශ්න දෙකක් අවසන්. තෙවන ප්‍රශ්නය තුල අපි පළවෙනි ප්‍රශ්නය හරි. පුතේ එන්ජින් හිසට සවිවන උපාංග කියලා අපි පළවෙනිම හදා ගන්න. එන්ජින් හිසට සවිවන උපාංග. පුතේ එන්ජින් හිසට සවිවන උපාංග ගත්තොත් මූලික වශයෙන් කැමිදන්ද. ඊට පස්සේ පුතේ වැල් එහෙම නැත්නම් පුතේ අපි කපාට කියලා කියන. ඊට අමතරව කවුළු ප්‍රධාන වශයෙන් චූසන නල හමුව සහ පිටාර නල හමුව. නේද පුතේ? ඊට අමතරව තව මොනවද පුතේ එන්ජින් හිසට සම්බන්ධ වෙන්නේ? එන්ජින් හිසට තව මොනවද සම්බන්ධ වෙන්නේ? එන්ජින් හිසට පුතේ ගොඩක් රට බෙදාහරණයේ සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. පෙලක් එන්ජින් වල පුතේ එන්ජින් බඳට පුතේ බෙදාහරණයේ සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙනවා. බඳෙහි කැමිදන්න අන්තර්ගත කරලා තියෙන අවස්ථාවක දිනා. ඊට අමතරව රේඩියේටරේ පුතේ උඩුසොන නල. එහෙම නැත්නම් විකිරකයේ උඩුසොන නලත් පුතේ එන්ජින් හිසටම තමයි
සම්බන්ධ වෙන්නේ අපි ඔය ටික පුතේ පෙළ ගස්සන මේ විදිහට. එහෙනම් ඉන්නේ ඉතල සල්විනා පුතේ එක කැමිදන්ද කැමිදන්න පුතේ සම්බන්ධ වෙනවා මේ දෙලියාගමු. ඊට පස්සේ පුතේ වැල්ව සම්බන්ධ වෙනවා. වැල්ව වලට පුතේ කපාට කියලා කියනවා. කපාට ඊට පස්සේ පුතේ කවුළු සම්බන්ධ වෙනවා. කවුළු සම්බන්ධ වෙනවා ප්‍රධාන වශයෙන් පුතේ චූසන් නලහමෝ සහ පිටාර නලහමෝ නේද? චූසන් නලහමෝ හා පිටාර නලහමෝ චූසන නල හමුව හරි එක පුතේ පිටාර නල හමුව පිටාර නල හමුව ඊට අමතරව පුතේ එන්ජින් හිතර සම්බන්ධ වෙනවා පුතේ බෙදා හරිනේ සම්බන්ධ වෙනවා බෙදා හරිනේ එන්ජින් හිතර සම්බන්ධ වෙනවා ඩිස්ට්‍රිබියුටර් කියලා අපි කියනවා පුතේ නේද ඩිස්ට්‍රිබියුටර් කියලා අපි කියනවා පෙට්‍රල් එන්ජින් කොහොම තමයි තියෙන්නේ හරි ඊට අමතරව ඔබගේ තාම මොනවද එන්ජින් කීතර සම්බන්ධ වෙන්නේ විකීරක ඒ උඩු සොරණල ඔයා දැකලා තියෙන පුතේ දැන් අර ගමනක් යන්න ආරම්භ කරන්න කලින් ඉදිරිපස බොනට් එක ඇරලා මූඩියක් ගලවලා ඔය වතුර පුරවනවානේ ඒ වතුර පුරවන කොට ඒ කොටසට තමයි කියන්නේ විකීරකය ඒ විකීරකයේ තියෙන එක හෝස් එකක් නලයක් කියලා කියනවා ඒක හෝස් එකක් පුතේ එන්ජින් එකේ ඉහළ කොටසට තමයි සම්බන්ධ වෙන්නේ තව හෝස් එකක් තියෙනවා පහළම කොටසේ අපි කියන පුතේ උඩු සොරණල හා යටි සොරණල කියලා එනම් මේ උඩු සොනනල සම්බන්ධ වෙන්නේ පුතේ මේ එන්ජින් හිසර නේද එනම් පුතේ උඩු සොනනල විකිරකයේ උඩු සොනනල කියලා අපි විකිරකයේ උඩු සොනනල විකිරකයේ පුතේ උඩු සොනනල සම්බන්ධ වෙනවා බලන්න පුතේ කැමිදන්න සම්බන්ධ වෙනවා බෑල් එහෙම නැත්නම් කපාට සම්බන්ධ වෙනවා කවුරු සම්බන්ධ වෙනවා එදා හරිනේ පෙට්‍රල් එන්ජිම ගණන් ඊට පස්සේ විකිරකයේ උඩු සොනනල සම්බන්ධ වෙන මූලික වශයෙන් පුතේ අපිට පහසුවෙන් දෙන්න පුළුවන් පහසුවෙන් මතක් වෙන කොටස් ටික තමයි මේ තියෙන්නේ තව සහායක උපාංග පුතේ එක එක එන්ජිමේ නිෂ්පාදන ක්‍රියාවලිය අනුව පුතේ ඒ නිෂ්පාදන පිරිවිතර අනුව පුතේ එක එක එන්ජිම වල ඉස්සර සම්බන්ධ කොටස් වෙනස් මූලික වශයෙන් අපිට මේ ටික හඳුන්වන්න පුළුවන් හරි ඊට පස්සේ අපි ගමු පුතේ එන්ජින් බඳන සම්බන්ධන කොටස් ටික එන්ජින් බඳන සවි වෙන කොටස් එන්ජින් බඳට සවි වෙන කොටස් එන්ජින් බඳට සවි වෙන කොටස් මොනවාද පුතේ එන්ජින් බඳට සවි වෙන කොටස් එන්ජින් බඳ තුල පුතේ සිලින්ඩර් බෝර තියෙනවා සිලින්ඩර් බෝර තුල අන්තර්ගත කරලා තියෙනවා පිස්ටන් සම්බන්ධ කරලා තියෙනවා ඊට අමතරව සිසිලන පද්ධතිය සිසිලන ජල පොම්පේ පුතේ එන්ජින් බඳට සම්බන්ධ වෙනවා සමහරක් එන්ජින් වල පුතේ කැමිදන්න එන්ජින් බඳේ තියෙනවා ඒ වගේම කැමිදන්න එන්ජින් බඳේ තියෙනවා නම් බෙදා හරිනියක් පුතේ එන්ජින් බඳටම සම්බන්ධ වෙනවා පුතේ ඔය දේවල් ටික ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් එන්ජින් බඳක් තුල අන්තර්ගත අපි සිලින්ඩර බෝර නේද අපි එදින ලියාගමු සිලින්ඩර බෝර ඊට පස්සේ පුතේ පිස්ටන සිලින්ඩර බෝර ඊට පස්සේ පිස්ටන ඊට පස්සේ පුතේ සමහරක් එන්ජින් වල කැමිදන්න සම්බන්ධ වෙනවා ඒ දේවල් ටික අපි පස්සේ ලියමු ඊට පස්සේ පුතේ විකිරකයේ සම්බන්ධ වෙන්නේ එන්ජින් බඳටම තමයි විකිරකය අපි කියන රේඩියේටරේ කියලා විකිරකයේ සම්බන්ධ වෙනවා ඉදිරිපස තියෙන පුතේ සිසිලන පංකාව ඒ පංකාව සම්බන්ධ වෙන්නේ එන්ජින් බඳට සිසිලන පංකාව ඊට අමතරව පුතේ සිසිලන ජල පොම්පේ සම්බන්ධ වෙන්නේ එන්ජින් බඳටම තමයි සිසිලන ජල පොම්පය හරි බලාගන්න පුතේ සිලින්ඩර බෝර පිස්ටන විකිරකය සිසිලන පංකාව සහ පුතේ සිසිලන ජල පොම්පේ සමහරක් එන්ජින් වල පුතේ මොනවද භාවිතා වෙන්නේ කැමිදන්න එන්ජින් බඳේ තියෙනවා කැමිදන්න එන්ජින් බඳේ තියෙන අවස්ථාවක බෙදා හරිනයක් පුතේ මොකද වෙන්නේ අනිවාර්යයෙන්ම එන්ජින් බඳට එනවා අර මුහුර්තන ගියරයක් එක්ක සම්බන්ධ වීමත් ඉඳා හරි පුතේ එහෙනම් සමහරක් එන්ජින් වල කැමිදන්න සමහර එන්ජින් වල කැමිදන්න සම්බන්ධ වෙනවා සමහරක් එන්ජින් වල කැමිදන්න සම්බන්ධ වෙනවා නම් මූලික දේවල් ටික එන්ජින් බඳ තුල අන්තර්ගත වෙන ඊට පස්සේ පුතේ තෙල් දෙනන සම්බන්ධ වෙන කොටස් නේද හරි තෙල් දෙනට සවිවන කොටස් තෙල් දෙනට සවිවන කොටස් තෙල් දෙනට සවිවන කොටස් ගත්තොත් පුතේ මොනවද තෙල් දෙන්න සම වෙන කොටස් ටික පුතේ දඟර හඳක් තියෙනවා ඊට පස්සේ පුතේ ස්නේහක තෙල් පොම්පේ සහිත තෙල් පෙරණ ව්‍යුහය සම්බන්ධ වෙනවා නේද ඒ දේවල් සම්බන්ධ වෙනවා එහෙනම් පුතේ
හරි පුතේ
මහේන්ද්‍ර හැමෝම ලියලා ඉවරයි කියලා. තාම ලියන්නේ නැහැ පුතේ. පොඩ්ඩක් ඉන්න රයිස් හැන්ඩ් බලන්න දාන්න. හරි වැඩි වෙලා ගන්න නැතුව ඉක්මනින් දාගමු. ඉක්මනින් දාගමු. හරි පුතේ කාලය වෙලා ඇති කාලය වෙලා ඇති හරි පුතේ ප්‍රධාන පළවෙනි රචනා ප්‍රශ්නේ රූම් එකක් තුනක් හරි පළවෙනි ප්‍රධාන රචනා ප්‍රශ්නේ තුල අවසාන ප්‍රශ්නේ පුතේ මේ විදිහට අහලා තියෙනවා රූම් එකක් හතරේ එන්ජිම් සිලින්ඩරයක TDC හා BDC සීමා අර්ථ දක්වන්න තම සරලයි පහසු ප්‍රශ්නයක් හැබැයි පුතේ මෙතෙන්දී පිළිතුරතර අන්තර්ගත යුතු අනිවාර්ය වචන කිහිපයක් තියෙනවා නැත්නම් සාමාන්‍ය ලකුණක් හම්බ වෙනවා පරිපූර්ණ ලකුණක් නැතු නේද පුතේ හරි බලා ගන්න පුතේ එන්ජින් සිලින්ඩරයක TDC සහ BDC සීමා අර්ථ දක්වන්න. හරි. අපි බලමු මොකද්ද මේ TDC සීමාව කියන්නේ? මොකද්ද මේ BDC සීමාව කියන්නේ කියලා. හරි. TDC හා BDC සීමා අර්ථ දක්වන්න. TDC හා BDC සීමා අර්ථ දැක්වීම හරි පුතේ මේ TDC කියන සීමාව ගත්තොත් ගොඩක් වෙලාවට පුතේ මුදුන් සීමාව කියලා හඳුන්වනවා සිලින්ඩර් බෝරේ මුදුන් සීමාව කියලා හඳුන්වනවා BDC ගත්තොත් පුතේ සිලින්ඩර් බෝරේ පහළම සීමාව කියලා හඳුන්වනවා හැබැයි ඊට වඩා පොදේ පැහැදිලි අර්ථ දැක්වීමක් අපි දැනගත යුතුයි. ඊට වඩා පැහැදිලි අර්ථ දැක්වීමක් අපි දැනගත යුතුයි. හරි. බලා ගන්නකෝ. දැන් පොදේ එන්ජිමක් සැලකුවොත් එන්ජින් සිලින්ඩර් බෝරේ තියෙනවා. සිලින්ඩර් බෝරේ යටි කෙළවර පොදේ මේ විදිහට දඟර සුසඳ පිහිටන තෙල් දෙන ව්‍යුහය තියෙනවා. තේරුණාද? ඔය විදිහට පොදේ අපි මේ විදිහට ඇන්ඩොත් එන්ජිමක් මේ එන්ජිමේ මෙතන පොදේ දහන ක්‍රමයේ දිනන ඒ ඉන්ධන විද්‍යාවක් වෙන්න පුළුවන් පෙට්‍රල් නම් ඊට පස්සේ පුතේ ඒ කියන්නේ ඩීසල් නම් පෙට්‍රල් නම් පුතේ කුලිකු පිළිමක් වෙන්න පුළුවන් ඊට අමතරව පුතේ මේවට වැල්ව සම්බන්ධ වෙනවා නැත්නම් කපාට සම්බන්ධ වෙනවා දුනු සැකැස්ම සහිතව මෙතන ඉහළින් පුතේ කැමිදණ්ඩ සම්බන්ධ වෙනවා මෙතන ඉහළින් පුතේ කැමිදණ්ඩ සම්බන්ධ වෙනවා හරි එහෙනම් මේ එන්ජින් සිලින්ඩර් බෝරය තුල සීමා දෙකක් අපි ලකුණු කරනවා එහෙනම් පළවෙනි සීමාව මම කියනවා TDC කියලා TDC දෙවන සීමාව පුතේ මම කියනවා BDC කියලා BDC දෙවන සීමාව පුතේ මම BDC කියන්නේ හරි එහෙනම් මොකද්ද මේ TDC BDC කියලා කියන්නේ මොකද්ද මේ TDC BDC කියලා කියන්නේ මේ විදිහට පුතේ පිස්ටනේ තියෙනවා පිස්ටනේ වටා පිස්ටන් වලලු තියෙනවා කවදාකවත් පිස්ටන් එකේ වඳ සහ සිලින්ඩරේ බෝරේ ස්පර්ශ වෙන්නේ නැහැ ස්පර්ශ වෙන්නේ පුතේ පිස්ටන් වලලු විතරයි හරි එදැයි අපි පස්සේ කතා කරමු දැන් බලන්න මේ විදිහට පුතේ එන්ජිම ඇන්දට පස්සේ තේරුණාද මේ විදිහට ඇන්දට පස්සේ TDC සීමාව කියන්නේ BDC සීමාව කියන්නේ මොකක්ද කියලා අහනවා අර්ථ දක්වන්න එන්ජින් සිලින්ඩර බෝරය තුල හොඳට මතක තියාගන්න එන්ජින් සිලින්ඩර බෝරය තුල පිස්ටනයේ ඉහළ මුහුණට ගමන් කරන උඩින් සීමාව සමහරක් අය කියනවා මේ පිස්ටන් එක ගමන් කරන ඉහළම සීමාව කියලා. පුතේ පිස්ටන් එක ගමන් කරන ඉහළම සීමාව වුණොත් පුතේ හෙඩ් එක ගැලවිලා විසිකනවා. අය කර කර තමයි යන්නේ. තේරුණාද? පිස්ටන් එක ගමන් කරන උඩින් සීමාව වුණොත් හෙඩ් එක ගැලවිලා විසිකනවා පුතේ. එහෙම වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. සිලින්ඩර් බෝරය තුල පිස්ටනේ ඉහළ මුහුණට ගමන් කරන උඩින් සීමාව. සිලින්ඩර් බෝරය තුල
පිස්ටනයේ ඉහළ මූණත ගමන් කරන පහළම සීමා වීලිස්. ඔන්න නිවර්දි අර්ථයක්. පිස්ටනයේ ඉහළ මූණත නෙමුදේ ගමන් කරන්නේ මේ සීමා දෙක. එහෙම නැතුව සම්පූර්ණ පිස්ටනේ නෙමෙයි පුතේ. එහෙම නැතුව සම්පූර්ණ පිස්ටනේ නෙමෙයි. එහෙනම් TDC කියන්නේ පුතේ මොකක්ද? සිලින්ඩර් බෝරය තුල පිස්ටනයේ ඉහළ මූණත ගමන් කරන උපරිම සීමාව ගමන් කරන උපරිම සීමාව තමයි පුතේ මොකද්ද TDC කියලා කියන්නේ සිලින්ඩර් බෝරය තුල පිස්ටනේ ඉහළ මූණත ගමන් කරන පහළම සීමාව පුතේ BDC සිලින්ඩර් බෝරය තුල පිස්ටනයේ ඉහළ මුහුණත පිස්ටනයේ ඉහළ මුහුණත ගමන් කරන පහළම සීමාව ගමන් කරන පහළම සීමාව පුතේ අපි හඳුන්වනවා TDC කියලා. එහෙම නැත්නම් පුතේ top dead center සහ bottom dead center කියලා අපි හඳුන්වනවා. හරි. එහෙනම් පුතේ බලා ගන්න. මේ තියෙන්නේ පිස්ටනය මේ තියෙන පුතේ පිස්ටනය එහෙනම් පුතේ මේ තියෙන්නේ සිලින්ඩර් බෝරය අනිත් කොටස් අපි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ නැහැ සිලින්ඩර් බෝරය මේ තියෙන හරි කොමන පැහැදිලිද පුතේ කොමන පැහැදිලිද නියමයි නියමයි ඉක්මනින් දාගම් පුතේ ඔන්න පළවෙනි රචනා ප්‍රශ්නේ පුතේ අවසන් වෙනවා පළවෙනි රචනා ප්‍රශ්නය පේපර් එකේ ඔටෝමොබයිල් වලට සම්බන්ධ රචනා ප්‍රශ්න තුනක් අන්තර්ගතයි පේපර් එක තුල පළවෙනි රචනා ප්‍රශ්නේ උන්න අවසන් පුතේ මූලික දැනුමක් ආවා ඉංජිම සම්බන්ධ එහෙනම් ඔන්න පළවෙනි රචනා ප්‍රශ්නය පුතේ අහවරයි. ඉක්මනින් දාගමු.
හරි. පුතේ කාල සීමාව තියෙ නේද? කොබන පුතේ ඉවරයි. හරි. හැමෝම ඇති රූපසරණ අඳින්න කාල සීමාව දුන්නා. මම හිතනවා දැන් ඔයාලා ලියාගෙනත් ඇති ඔක්කොම ඒ කරුණ ටිකත් එක්කම කියලා නේද? හරි. රයිට්. පුතේ අපි යමු එහෙනම් දෙවෙනි රචනා ප්‍රශ්නෙට උනන පළවෙනි රචනා ප්‍රශ්න ඉවරයි. පළවෙනි රචනා ප්‍රශ්නේ පුතේ ඉවරයි. අපි යමු දෙවෙනි රචනා ප්‍රශ්නේ. හරි. බලන්න පුතේ මොකක්ද අහලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට කියලා තියෙනවා. එන්ජිමක 100%ක් ජව උත්පාදක ක්‍රියාවලිය තුල සාර්ථක කර ගැනීමට ඉන්ධන දහනය කර බලය උත්පාදනය කළ යුතුයි. හරිනේ. එන්ජිමක් තුල 100%ක් ජව උත්පාදනය කරගන්න ඉන්ධන දහනය කරලා බලය උත්පාදනය කරගන්න. හරි හරිනේ. ඒ දේ තමයි කියන්නේ. හරි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස එන්ජිම අධික ලෙස රත් වෙනවා. ඉතින් හරි. ඉන්ධන දහනය කරලා බලය උත්පාදනය කරනකොට එහි අතුරු ප්‍රතිඵලයක් විදිහට එන්ජිම රත් වෙනවා. හරි අහනවා පුතේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ දෙවෙනි ප්‍රධාන ප්‍රශ්නය තුල පළමු රෝම ඉලක්කම. දැන් පළවෙනිකින් අහනවා එන්ජිම තුල පවතින ශක්තිය. එහෙම නැත්නම් ඉන්ධන තුල පවතින ශක්තිය දහනයේදී තාප ශක්තිය බවට වැයවන ප්‍රධාන ආකාර ප්‍රතිශත දක්වමින් පැහැදිලි කරන්න කියලා කියනවා. හරි. එහෙනම් පුතේ මේ එන්ජිම තුල දහනයෙන් ඇතිවන තාපය පුතේ වැයවන ප්‍රධාන ආකාර ප්‍රතිශත වශයෙන් දක්වන්නලු. හරි. බලමු පුතේ දැන් ඊට කලින් මම මේ දේ මෙතන කියලා දෙන්නම්. මෙතන ශක්ති පරිවර්තන කිහිපයක් එනවා. ශක්ති පරිවර්තන කිහිපයක් තියෙනවා පුතේ. එන්ජිම කියන දේ ගත්තොත් හොඳට අහගන්න. එන්ජිම කියන දේ ගත්තොත් මේ තියෙන එන්ජිම. එන්ජිම ගත්තොත් පුතේ එන්ජිමට අපි ලබා දෙනවා ඉන්පුට් එකක්. අපි කියනවා පුතේ ප්‍රධානයක් කියලා. අපි කියනවා ප්‍රධානය ඉන්පුට් එකක්. එන්ජිමකට පුතේ ප්‍රධානයක් ලබා දෙනවා ඉන්පුට් එක. එතකොට අපි බලාපොරොත්තු වෙනවා පුතේ ප්‍රධානයක් ලබා දීලා අභ්‍යන්තර ක්‍රියාවලිය කොස්ති ප්‍රතිදානයක් අපි බලාපොරොත්තු වෙනවා. නේද? හරි. එහෙනම් පුතේ අපි ප්‍රතිදානයක් බලාපොරොත්තු වෙනවා. ප්‍රතිදානය අපි කියනවා පුතේ අවුට්පුට් කියලා. අපි අවුට්පුට් එකක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ තුල පුතේ අභ්‍යන්තරේ ක්‍රියාවලියකුත් එනවා. ඒ තුල අභ්‍යන්තරේ ක්‍රියාවලියක් සිදු වෙනවා. හරි. ඊටම සරලයි ඔයාලා මේ දේවල් දන්නවා. හැබැයි පුතේ අපි ප්‍රධානයේ කියලා එන්ජිමට ලබා දෙන ඉන්ධන. ප්‍රධානයේ කියලා එන්ජිමට අපි ලබා දෙන ඉන්ධන. නේද? එහෙනම් පුතේ අපි එන්ජිමට ඉන්ධන ලබා දෙනවා. ප්‍රධානයක් විදිහට. ඉන්ධන ලබා දෙනවා. ප්‍රතිදානයක් විදිහට පුතේ අපි මොකක්ද එන්ජිමෙන් ලබා ගන්නේ? ගොඩක් අය කියනවා පිස්ටන් ඉහළ පහළ ගිහිල්ලා බලයක් උත්පාදනය කරනවා කියලා. පුතේ ඒ දේ අභ්‍යන්තරව සිදුවන ක්‍රියාවලිය. අපි අපිට ලැබෙන ප්‍රතිදානය මොකද පුතේ? භ්‍රමණයක්. අපි කැරකුමක් බලාපොරොත්තු වෙන තමයි පුතේ ඉන්ධන දහනය කළ බලයක් උත්පාදනය කරන්නේ. අපි පසුපසට ලබා ගන්න පුතේ ප්‍රතිදානයක් විදියට කැරකුම් බලයක්. එහෙනම් පුතේ එන්ජිමක ප්‍රතිදානය මොකද්ද? කැරකුම් බලයක් ලබා ගැනීම. තේරුණාද? කැරකුම් බලයක්. කැරකුම් බලයක් ලබා ගැනීම. කැරකුම් බලයක් ලබා ගැනීම පුතේ අරමුණ වෙන්නේ. ඔන්න කැරකුමක් ලබා ගන්නවා. හරි. ඒ කැරකුම ලබා ගන්න තමයි අභ්‍යන්තර ක්‍රියාවලිය කිව්වෙ පුතේ. මොකද මේ ඉන්ධන දහනය කරන බලය උත්පාදනය කරන. එහෙනම් ක්‍රියාවලිය මොකක්ද? ඉන්ධන ලබා දෙනවා. එහෙනම් ක්‍රියාවලිය පුතේ ඉන්ධන දහනය කරන බලය උත්පාදනය කරනවා. ප්‍රතිදානයක් විදිහට පුතේ කැරකුම් බලයක් ලබා ගන්න. ඒකනේ පුතේ අර දැන් එන්ජිම එහෙම නැත්නම් මේ රථයක් යටින් වල පොඩ්ඩක් දැක්කොත් පොඩ්ඩක් නැමිලා බැලුවොත් එහෙම පේනවා. මේ ගමනාගමන ක්‍රියාවලිය තුල පසුපස පුතේ භ්‍රමණය වන දණ්ඩක් තියෙනවා. අපි කියනවා අවර ප්‍රතිගතක් කියලා. මේ භ්‍රමණය වන දණ්ඩ නැත්නම් පුතේ මේ ගියර පෙට්ටියෙන් පිටතට පැමිණෙන්නේ එන්ජිමෙන් පිටතට පැමිණෙන්නේ ව්‍යාවර්තයක්. අපි කියනවා පුතේ කැරකුමක් කියලා. කැරකුමක් සහිතව බලයක් සම්ප්‍රේෂණය වෙනකොට අපි ඒ වචනේ හඳුන්වනවා පුතේ මොකක් කියලාද? ව්‍යාවර්තයක් කියලා. කැරකුමක් සහිතව නිකන් කැරකුමක් නෙමෙයි. අපි දැන් නූලක ගලක් ගැට ගහලා පුතේ නේද? කැරකිවොත් ඒක නෝ කැරකුමක්. මේ බල සම්ප්‍රේෂණයක් වෙන්නේ නැහැ. කැරකුමක් යටතේ බලයක් සම්ප්‍රේෂණය වෙන අවස්ථාවක් පුතේ හොඳින් මතක තියාගන්න. අපි හඳුන්වන ව්‍යාවර්තය. එහෙනම් පුතේ එන්ජිමකින් අපි බලාපොරොත්තු වෙන අවසාන ප්‍රතිඵලය තමයි අවුට්පුට් එක තමයි කැරකුම් බලයක් ඉවත් ව්‍යාවර්තය. එහෙනම් පුතේ මෙතෙන්දී ක්‍රියාවලිය මොකද්ද? ඉන්ධන දහනය කර බලය උත්පාදනය. දැන් ඉන්ධන දහන.
ඉන්දන ගණන හැබැයි පුතේ මේක තවත් විදිහකට කියන්න පුළුවන් තවත් විදිහක් ඒක පරිපූර්ණයි පිළිතුර වායු සම්පීඩනය කරමින් ඉන්දන දහන ඇතුලේ මොකද වෙන්නේ පිස්ටන් ඉහළ පහළ කියලා වාතය සම්පීඩනය කරලා බල උත්පාදනය කරනවා නේද එහෙනම් වායු සම්පීඩනය කරමින් ඉන්දන දහන ඉලක්ක කරලා බල උත්පාදනය කරනවා එහෙනම් පුතේ වායු සම්පීඩනය හා ඉන්දන දහන වායු සම්පීඩනය හා ඉන්දන දහන වායු සම්පීඩනය හා ඉන්දන දහන හරි එහෙනම් පුතේ බලන්න ඉන්දනවල තියෙනවා රසායනික ශක්තිය ඉන්දනවල තියෙනවා රසායනික ශක්තිය නේද එහෙනම් පුතේ දහනයේදී එයා මොන ශක්තියක් බවට පත් වෙනවද තාප ශක්තියක් බවට පත් වෙනවා නේ දහනයේදී පුතේ තාප ශක්තියක් බවට පත් වෙනවා නේද දහනයේදී පුතේ තාප ශක්තිය දහනයේදී තාප ශක්තිය බවට පත් වෙනවා තාප ශක්තිය පුතේ කැරකුම් බලයක් වෙනකොට මොකද වෙන්නේ භ්‍රමණචාරක ශක්තියක් බවට පත් වෙනවා එහෙනම් පුතේ ප්‍රදානයක් ලබා දෙන ක්‍රියාවලියක ඇතුළත ප්‍රතිදානයක් ලබා ගන්නකොට ශක්ති පරිවර්තනයකුත් සිද්ධ වෙලා එහෙනම් පුතේ තාප ශක්තිය මොන ශක්තිය බවට පත් වෙනවද භ්‍රමණචාරක ශක්තිය බවට පත් වෙනවා භ්‍රමණචාරක ශක්තිය භ්‍රමණචාරක ශක්තිය අපි පුතේ මේ ප්‍රශ්නෙට පිළිතුර නෙමෙයි ප්‍රශ්නෙට පිළිතුර නෙමෙයි පුතේ මේ ඉන්ධන දහනයේ අතුරුපති බලයක් තාපවත් වෙනවා කිව්ව හින්දා එන්ජිමිහි ක්‍රියාවලිය පොඩ්ඩක් කතා කරා සරලව හරි බලාගන්න මොකද්ද වෙන්නේ එන්ජිම තියෙනවා නේද පුතේ එන්ජිමක් තියෙනවා එන්ජිමකට ප්‍රදානයක් ඉන්පුට් එකක් ලබා දීලා ක්‍රියාවලියකට ප්‍රතිදානයක් බලාපොරොත්තු වෙනවා එන්ජිමකට ලබා දෙන ඉන්පුට් එක මොකද්ද පුතේ දැන්ම මතක තියාගන්න ප්‍රදානය මොකද්ද ඉන්ධන ලබා දෙනවා නේද එහෙනම් පුතේ එන්ජිමක් තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද එන්ජිමක් තුළ සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි වාතය සම්පීඩනය කරමින් ඉන්ධන දහනය කර බල උත්පාදනය කිරීම එන්ජිමෙන් අපි ලබා ගන්න ප්‍රතිදානය මොකද්ද පුතේ කැරකුම් බලය අපි කියනවා ව්‍යාවර්තයක් අපි ලබා ගන්න මේ ක්‍රියාවලිය තුන මේ සංරචක තුන පෙරලපිට මේ ස්ටෙප් තුන එන්ජිමක් තුරට බලපානකොට ඒ තුල ශක්ති පරිවර්තනයකු සිද්ධ වෙනවා ඉන්ධන තුල පුතේ රසායනික ශක්තිය දහනයේදී ආ තාප ශක්තිය බවට පත් වෙනවා පුතේ ඊට පස්සේ තාප ශක්තිය ප්‍රතිදානයේ තුලදී පුතේ භ්‍රමණ චාලක ශක්තිය බවට පත් වෙනවා සමහරක් අය කියනවා චාලක ශක්තිය කියලා භ්‍රමණ චාලක ශක්තිය තමයි නිවැරදි පිළිතුර වෙන්නේ හරි කොහොමද පුතේ පැහැදිලිද කියන බලන්න මම හිතනවා හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා ප්‍රශ්නෙට දාලා පිළිතුර අපි ලියාගමු පුතේ ඊට පස්සේ මේක දාගන්න මේක වැදගත් කරුණක් මේක වැදගත් වෙයි අනිවාර්යෙන්ම මේක අනිවාර්යෙන් වැදගත් තියෙනවා දැන් දෙවෙනි රචනා ප්‍රශ්නය තුල පුතේ දෙවෙනි රචනා ප්‍රශ්නය තුල රෝම ඉලක්කම් එකෙහි අපි ඉන්නේ තාම සම්පූර්ණ නැහැ මේක දාගන්න
හරි පුතේ එතකොට හරි නේද කොපමණ ඉවරයි හරි හැමෝම හරි පුතේ එතකොට දැන් අහන ප්‍රශ්නේ තමයි මේ තාපවත් වෙනකොට ඒ තාපයේ වැය වෙන ආකාරය මේ තාපවත් වන මේක එන්ජිමින් ඇතුල වෙන පුතේ මේ අතුරු ප්‍රතිපලයක් විදිහට ඇතුල වෙන තාපය ඉන්ද්‍ර දහනය කළ බල උත්පාදනය කරනකොට මේ එන්ජිමේ තාපවත් වෙනකොට ඇතුල තාපය වැය වෙන්නේ කොහොමද කියලා ප්‍රතිශත වශයෙන් අහනවා නේද පුතේ එහෙනම් අපි මේ විදිහට ගන්න පුළුවන් පුතේ ජව උත්පාදනයේදී ජව උත්පාදනයේදී තාපය අපි ගමු 100ට 100ක් කියලා. දැන් 100ට 100ක තාපයක් තියෙනවා. ජව උත්පාදනයේ. මෙයා කොහොමද වැය වෙන්නේ කියලා. මෙයා කොහොමද වැය වෙන්නේ කියලා. පුතේ හොඳට මතක තියාගන්න. පළදායි තාපයේ පුතේ 125යි. පළදායි තාපයේ 125යි. පළදායි තාපයේ පුතේ 125ක ප්‍රතිශතයක් පවතිනවා පළදායි තාපයේ ඊට පස්සේ පුතේ පිටාර වාතය වගේ පිටාර ක්‍රියාවලිය ප්‍රත්‍ය අර ඉන්ද්‍ර දහනය කරලා පිට කරන කළු දුමාරයේදී අපි කියන පිටාර වායුව කියලා පිටාර වායුව මගේ පුතේ 135ක් ඉවත් කරනවා පිටාර වායුව මගේ 135ක් ඉවත් කරනවා ඊට අමතරව පුතේ ඝර්ෂණය මගේ 105ක් ඉවත් කරනවා ඝර්ෂණය ඝර්ෂණයේදී ලෝහ කොටස් මගින් පුතේ මොකද 105ක් ඉවත් කරනවා. එහෙනම් පුතේ දැන් බලන්න ඔක්කොම දේ කීයද? 165ක් ඉවත් වෙලා නේ. හරි. එහෙනම් පුතේ තව කීයක් තියෙනවා? තව 135ක්. සිසිලනේ මගින් පුතේ 135ක් ඉවත් කරනවා. සිසිලන ක්‍රියාවලිය මගින් නැත්නම් පුතේ සිසිල පද්ධතිය මත. සිසිලනේ මගින් පුතේ 135ක් ඉවත් වෙනවා. සිසිලනේ මගින් පුතේ 135ක් ඉවත් වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට තමයි පුතේ ඒ 100ට 100 හැදෙන්නේ. 100 100 හැදෙන්නේ. එහෙනම් එහෙනම් පුතේ 35 35 70 25 5 කියන පුතේ 30යි. නැහ 70යි 30යි 100ට 100 ඒ විදිහට හැදෙනවා. ඉක්මනින් දාගන්න පුතේ සරල දේ. හරි පුතේ ඔන්න පුතේ දෙවෙනි ප්‍රධාන ප්‍රශ්නේ පළවෙනි ලක්කම අපි හරි නේද ඊට පස්සේ මෙන්න මේ විදිහට කියලා තියෙනවා පුතේ පේපර් එක තුල ඒකෙම දෙවෙනි රෝම ලක්කම ටිකක් වෙනස් පැතිකඩකට තමයි ප්‍රශ්නේ ගෙනිහිල්ලා තියෙන්නේ බාහිරින් වලට පේන තියෙන දෙයක් එන්ජිමක් ඍජු දැක්කහම හැබැයි එතන ප්‍රායෝගික දෙයක් අහලා තියෙනවා බලමු පුතේ මොකද්ද කියලා දෙන්නේ කියලා පුතේ එන්ජිමක ඉදිරිපස පවතින සිසිලන පංකාව හා එන සිසිල පංකාව හා පංකා පටිය ඇතුළත් රූප සරණක් පහත දැක්කේ පුතේ ෆෑන් බෙල්ට් එක පංකා පටිය. ඔය අහලා තිබ්බේ ෆෑන් බෙල්ට් එක පුරුල්ලලා එහෙම ගෙනෙම කියනවා නේද? එහෙනම් පුතේ දැන් එන්ජිමක් ඉදිරිපස්සෙන් ගත්තට පස්සේ තියෙන සිසිල පංකාව මේ පංකා පටිය. ෆෑන් බෙල්ට් එක කියලා අපි කියනවා. මේ ෆෑන් එකට අදාළ ෆෑන් බෙල්ට් එක. ඒ කියන්නේ පුතේ අදාළ රූප සරණක් පුතේ මෙතන දැක්කේ. හරි. මෙහි පවතින පංකා පටියේ ආතතිය දුර්වල වූ විට සිදුවෙන හානිදායක තත්ත්වය පැහැදිලි කරන්නලු. හරි. පුතේ මෙහි පවතින පංකා පටියේ ආතතිය දුර්වල වුණාම ඇතිවන හානිදායක තත්ත්වය පැහැදිලි කරන්න පුතේ මේ පංකා පටිය බුරුල් වුණාට පස්සේ මොකද්ද සිද්ධ වෙන හානිකර බලපෑම් ඒක එන්ජිමේ සියලු සියක් ජල උත්පාදනයේ මොන වගේ බලපෑමක්ද කරන්නේ කියලා
අපි දැන් බලන්න ඕනේ. හරි. හරි. පුතේ ඔන්න එහෙනම් රෝම ඉලක්කම් එක හරි. අපි දැන් ඉන්නේ රෝම ඉලක්කම් දෙක තුල. අපි ඉන්නේ රෝම ඉලක්කම් දෙක. හරි. දැන් හිතන්න පුතේ මේ විදිහට සිසිලන වංකාව තියෙනවා. සිසිලන වංකාව තියෙනවා. ගමන් කරනවා අර පංකා පටිය අපි කියනදි ෆෑන් බෙල්ට් එක කියලා. අන්න ඔය ගමන් කරනවා. ඒතකොට යාල දැන් මේ කියන්නේ මේ ප්‍රශ්නේදී කියන්නේ මොදේ මේ පංකා පටිය තුල තියෙන මේ ෆෑන් බෙල්ට් එකේ තියෙන උදේ ආතතිය අඩු වුණොත් සිද්ධ වෙන්න පුළුවන් හානිකර තත්ත්වය. හරි. උදේ හොඳට මතක තියාගන්න මෙයා පවතින ඕනේ නිෂ්පාදන උපදෙස් 90 નિયમિત ආතතියක් තුල. නිෂ්පාදන උපදෙස් 90 මේ ආතතිය තීරණය කරනවා කොච්චර ආතතියකින් පවතින ඕනද කියලා කොච්චර ඇදීමක් තියෙන්න ඕනද මේ උපාංග හරහා යනකොට කියලා. උදේ එහෙනම් උදේ નિયમિત ආතතියක් තියෙනවා. નિયમિત ආතතියක් පැවතිය යුතුයි. નિયમિત ආතතියක් පැවතිය යුතුයි. එහෙනම් පුතේ ඒක නැති වුණොත් වෙන දේනේ අහන්නේ. ඒක නැති වුණොත් වෙන දේ අහන්නේ. નિયમિત ආතතියක් තිබ්බොත් නේද මෙයා අවශ්‍ය ප්‍රමාණයට පුතේ નિවරදිව භ්‍රමණය වෙන්නේ. මෙයා નિවරදිව භ්‍රමණය වුණොත් මොකද වෙන්නේ? සිසිලන ක්‍රියාවලිය කාර්යක්ෂමයි. નિවරදි ආතතිය තිබ්බේ නැත්තම් පුතේ ෆෑන් එක භ්‍රමණය වෙනවා. નિયમિત ප්‍රමාණයට අවශ්‍ය සිසිලනේ ගන්න පුළුවන් විදිහට අවශ්‍ය වාල් ධාරාවක් උදේ ඉදීමට ලබා දෙන්න පුළුවන් විදිහට සිසිල්ලේ වෙන්න යන හැකියාවක් නැති වෙනවා. සිසිල්න කාර්යක්ෂමතාවය අඩු වෙනකොට උදේ ඉදීම තාපවත් වීම වැඩි, එන්ජිම තාපවත් වීම වැඩි වෙනකොට අභ්‍යන්තර ලෝහ කොටස් ප්‍රසාරණය වෙලා ක්‍රියාකාරී කොටස් ස්ථිර වීමේ අවධානමක් තියෙනවා. ක්‍රියාකාරී කොටස් ස්ථිර වීම එහෙම නැත්නම් මේ තාපවත් බව වැඩි වෙනකොට ඉන්ධන පරිභෝජනය වැඩි වෙනවා. එහෙනම් උදේ අධි ප්‍රසාරණයකට ලක් වෙන්න පුළුවන්. උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා අධි ප්‍රසාරණයකට ලක් වුණාට පස්සේ අභ්‍යන්තර ක්‍රියාකාරී සමජික ස්ථිරවීමක් වෙන්න පුළුවන්. ඊට අමතරව පුදේ අධික තාපවත් බව ඉන්න පුදේ මොකද වෙන්න පුළුවන්? ඉන්ධන පරිභෝජනය වැඩි වෙන්න පුළුවන්. ඔන්න ඕකයි මේ ෆෑන් බෙල්ට් එක පුරුල් වීමේ තියෙන ප්‍රතිවිපාක. එහෙනම් පුදේ નિયમિત ආතතිය නොමැති විට මොකද වෙන්න පුදේ? નિયમિત ආතතිය නොමැති විට තමයි අහන්නේ නේද? નિયમિત ආතතිය නොමැති විට නේද? එහෙනම් පුතේ මොකද වෙන්නේ? සිසිලන කාර්යක්ෂමතාවය අඩු වෙලා එන්ජිම තාපවත් වීම වැඩි. නේද? සිසිලන කාර්යක්ෂම බව අඩු වී තාපවත් වීම වැඩි වෙයි. පුතේ මේ තාපවත් වීම වැඩි වෙන හින්දා නේද? ප්‍රසාරණයේ හැර ගිහිල්ලා අපිට ක්‍රියාකාරී ලෝක කොටස් ඉර වෙන්නේ. එමුණු දෙන්ජිමමයි ඉංගල දා වෙනවා නේද? හරි. එහෙනම් පුතේ මොකද වෙන්නේ? ඒ හින්දා ප්‍රසාරණයේ හැම වෙලේ ක්‍රියාකාරී සංරචක ඉර වෙනවා නේද? ප්‍රසාරණයේ හැම වෙලේ ක්‍රියාකාරී සංරචක ඉර වෙයි. සංරචක ඉර වෙයි. ඒ කියන්නේ පුතේ ඉර වෙනවා. ඉරවීමක් ලක්කේ. ඊට අමතරව මොකද වෙන්නේ පුතේ? අධික තාපවත් බවකින් ඉන්ධන පරිභෝජනය වැඩි වෙනවා. ඊට අමතරව පුතේ ඉන්ධන පරිභෝජනය ඉහළ යනවා. ඉන්ධන පරිභෝජනය ඉහළ යාම ඉන්ධන පරිභෝජනය පුතේ ඉහළ යනවා. ඔන්න හානිදායක තත්ත්වේ. ගොබන්න පැහැදිලියයි. ඔබදේ ෆෑන් බෙල්ට් එක බුරුල් වුණාම සද්දයක් එනවා තමයි. මෙතන අහන්නේ බුරුල් වීම හින්දා වෙන අහිතකර බලපෑම. සද්දෙට වඩා එන්ජිමට බලපාන ආකාරයෙන් අහන්නේ. සද්දෙත් හේතුවක්. හැබැයි එන්ජිමට බලපාන ආකාරය තමයි ප්‍රශ්නේ දිහාලා තියෙන්නේ. ප්‍රශ්න තේරුම් ගන්න හොඳින්.
හරි පුතේ කොමාරි වරේ ප්‍රේසන් පරද්දාම හරි ඔන්න පුතේ දෙවෙනි රචනා ප්‍රශ්නේ රෝමි ලක්ෂණ දෙක හරි දෙවෙනි රචනා ප්‍රශ්නේ රෝමි ලක්ෂණ දෙක හරි මං හිතනවා දැන් ඔටෝමොබයිල් සම්බන්ධව මේ කතා කරපු දේවල් හොඳ දැනුම ප්‍රායෝගිකව ලැබෙන්නේ නැති හරි අනිවාර්යෙන් ලැබිය යුතුමයි මොකද මේ දේවල් සාකච්ඡා කරනකොට මේ දේ ලැබෙන්නේ තියරිත් එක්කම ප්‍රායෝගිකව තමයි එනේ දැන් ෆෑන් බිල්ට් එක වගේ දෙයක් සම්බන්ධ වෙන අතුරු ප්‍රතිඵලයක් එහෙම නැත්නම් මේකේ හානිකර බලපෑම කියන දේ ප්‍රායෝගිකව අපි හිතන්න ඕනේ දේවල් දැන් පොත් පාඩම් කරලා ගන්න බෑ ප්‍රායෝගිකව හිතන්න ඕනේ අන්න ඒකයි හරි පුතේ ඊට පස්සේ අපි බලමු ඒකෙම රෝමි ලක්ෂණ තුනේ කියලා පුතේ දෙවෙනි රචනා ප්‍රශ්නිය තුල පවතින අවසාන ප්‍රශ්නයේ රෝමි ලක්ෂණ තුන මෙන්න මේ විදිහට අහනවා පුතේ පහත රූප සටහනේ දැක්වෙන්නේ ඉන්ජුමක ඉදිරිපස පටි එළවුමක බල සම්ප්‍රේෂණ යාන්ත්‍රණයකි අංකණය කර ඇති කොටස් හඳුන්වන්න හරි පුතේ මෙන්න මේ විදිහට දක්වලා දෙන්න පුතේ දැන් කිසියම් එන්ජිමක ඉදිරිපස බල සම්ප්‍රේෂණයේ පටි එළවුමක් ආකාරයෙන් වෙන හැටි දක්වලා දෙන්න එතන තාම කවදාකවත් මේ 2015 ඉඳන් පැවතුන එක්සෑම් වල මේ වගේ පැතිකඩක් ස්පර්ශ කරලා ප්‍රශ්න අහලා නැහැ පුතේ එතන ඒ හින්දා අනිවාර්යෙන් අහන්න පුළුවන් ඉදිරි කාල සීමාව තුළ අහපු නැති දේවල් වලට ඉඩ කඩ වැඩි එහෙනම් පුතේ මෙතන දැන් අහනවා එන්ජිමක ඉදිරිපස පටි එළවුම බල සම්ප්‍රේෂණ එන්ජිමක ඉදිරිපස පටියලෝ බල සම්ප්‍රේෂණයේදී පුතේ මේ අංකණය කරලා තියෙන කොටස් නම් කරන්නලු කොටස් හඳුන්වන්නලු මුලින්ම පුතේ මම මෙතෙන්දී අඳින්නම් ඔයාලා හැමෝගම පේපර් එක තියෙනවා YouTube එකේ ඉන්න කට්ටියට පුතේ එකෙන් බලන්න පුළුවන් ලින්ක් එක දාලා තියෙන පේපර් එකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඉස්සෙල්ලා ගැටලුවන්නේ හරි බලා ගන්නකෝ මෙන්න මේ විදිහට මම මෙතන අඳින්නම් පුතේ මේ විදිහට දක්වලා තියෙනවා ප්‍රස්තාවක් මෙතන එක කප්පියක් ඊට පස්සේ පුතේ මෙතන තව යාන්ත්‍රණයක් සහිතව කප්පි එකලසක්ම තියෙනවා යාන්ත්‍රණයක් සහිතව හරි අපි බලමු මොකද්ද දැන් මෙතනින් අපි නම් කරගන්න අවශ්‍ය වෙන්නේ කොහොමද කියලා හරි මම දැන් පටියලුමත් අඳින්නම් පුතේ මෙහෙම ගමන් කරලා මේ හරහා ගිහිල්ලා ඊට පස්සේ පුතේ මෙතනින් ඇවිල්ලා මෙතනින් ගිහිල්ලා කොහොමද තියෙන්නේ නේද මෙන්න මේ විදිහට ගමන් කරලා මෙතනින් මෙතෙන් හරි ඊට පස්සේ පුතේ අංක 8 ඊට පස්සේ අංක 1 අංක 2 අංක 3 අංක 4 අංක 5 ඊට පස්සේ පුතේ අංක 6 අංක 6 රයිට් පුතේ මෙන්න මේක තමයි දක්වලා තියෙන්නේ නේද පේපර් එකේ තියෙන විදිහට මම දැන් ඔය ඇඳලා තියෙනවා හරි බලා ගන්න ඔයාලා පේපර් එකේ තියෙන පුතේ මෙතනම නම් කරන්න මේ අංක දක්වලා තියෙන තැනින්ම ඒක ඔයාලා පහසුවෙන් මේක හඳුනා ගන්න අපි පුතේ මුලින්ම මේ වගේ අංක 8ක් තියෙනකොට එකේ ඉඳන් 8ට පිළිවෙලටම නම් කරන්න ඕනේ කියලා දෙයක් නැහැ නේ අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් දේවල් හඳුනා ගත්තට පස්සේ ඉතුරුනේ දේවල් පුතේ හඳුනා ගන්න අපිට කාල සීමාවක් හිතන්න තියෙනවා නේද එහෙනම් පුතේ මේ අංක 8 තමයි පටි එළවුම නේද අපි කියන බෙල් ඩ්‍රයිව් කියලා පටි එළවුම
පටියලම පිනවදී බෙල්ට් ඩ්‍රයිව් එකක් කියලා බෙල්ට් ඩ්‍රයිව් හරි ඊට පස්සේ මේ අංක 6 ගත්තොත් බලන්න ඔය අංක 6 කියන රූපය තුල පුතේ එයා ප්‍රධාන කප්පි කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනවා අපි කියනවා කුලි කියලා ඒක ඒ ප්‍රධාන කප්පි කිහිපයකට පුතේ එයා සම්බන්ධ වෙලා තියෙනවා සමීපව ස්පර්ශන බලන්න එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ මේ අංක 6 කියන එක යන තමයි පුතේ ආතතිය සියුම් මාරු කරන යාන්ත්‍රණය මේ පටියලුම තුල කොච්චර ඇදීමක් තියෙන්න ඕනද ඒ ඇදීම බොරුල් වෙලා නම් පුතේ තව ගොඩක් ඉර කරගන්නේ කොහොමද තද වැඩි නම් චුට්ටක් බොරුල් කරගන්නේ කොහොමද නමුදේ ආතතිය සිරු මාරු කිරීමේ යාන්ත්‍රණය තමයි අංක 6 දැක්කේ. ඒවත් මුනේ ආතතිය සිරු මාරු යාන්ත්‍රණය. ආතතිය සිරු මාරු යාන්ත්‍රණය. සිරු මාරු යාන්ත්‍රණය. ආතතිය සිරු මාරු යාන්ත්‍රණය අංක 6. මුදේ ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා පුතේ මේ අභ්‍යන්තරයෙන් වෙන පරිදි පටිය නිරලා ගිහිල්ලා තියෙනවා. නැත්තම් මෙහෙම ඇවිල්ලා මේ කප්පි එළියට පිනද මේ අනිත් කප්පි ඔක්කොම සලකනකොට සම්පූර්ණ කප්පිය වටාම ගමන් කරලා තියෙනවා නේද පුතේ මෙතනදී අපි කප්පි දෙකක් තුනක් තුල පුතේ කප්පි එක එක පරාසයක් තුල විතරයි යන්නේ සම්පූර්ණ කප්පියම ආවරණය කරන්නේ එක පැත්තකින් විතරයි එහෙම පුතේ මෙතන මේ දාලා තියෙන්නේ ආතතිය පුතේ පවත්ව ගන්න ඒ නැත්නම් පුතේ අපි කියනවා පුතේ සම්පූර්ණ කප්පි කියලා කියනවා සම්පූර්ණ කප්පි කියලා කියනවා සම්පූර්ණ කප්පි එහෙනම් පුතේ අංක 1 එහෙනම් පුතේ සම්පූර්ණ කප්පි සම්පූර්ණ කප්පි කියලා අපි කියනවා. එහෙනම් අපි අංක 3 සම්තුලන කප්පියක්. සම්තුලන කප්පි. සම්තුලන කප්පි. ඒක සම්තුලන කප්පි කියනකොට එහෙම නැත්නම් තවත් විදිහකට කියන්න පුළුවන් මොකද මේ ආතතිය සීරු මාරු කරගන්න සහායක වෙන. මේ ඇදීම පවත්වගන්නේ මේ හරහත්te යමු වුණාම. නිකම්ම යවනවට වඩා තවත් උපක්‍රම දෙකක් විතර හරහා යවනකොට අර ආතතිය පවත්වගන්න ලේසි. එතන નિયમિત ආතතියේ අදාළ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. හරි ඊට අමතරව පුතේ මෙන්න මෙතන තියෙන අංක 2 අපි මතක තියාගන්න පුතේ සිසිලන ජල පොම්පේ කප්පිය සිසිලන ජල පොම්පේ කප්පිය කියලා අපි කියනවා එනවාද සිසිලන ජල පොම්ප කප්පිය සිසිලන ජල පොම්ප කප්පිය හරි එහෙනම් පුතේ බලන්න 8 හරි 1 හරි 2 හරි ඊට පස්සේ 6 හරි හරි තව උනා පුතේ අපි ගාම් කරගන්න පහසුවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් යන හැබැයි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් හරි එහෙනම් පුතේ අපිට මෙන්න මේ කොටස ගන්න පුළුවන් මෙන්න මේ ඩොට් 4 වෙනුවට අපිට මේ රවුම් 4 එනතව කියන එක කියවෙන්නේ මේ වගේ කප්පියක් තිබ්බොත් මේකෙන් කියවෙන්නේ දඟර කඳ පරිමාණක කප්පිය කියන දේ දඟර කඳේ ඉදිරිපස කෙළවරේ තියෙන පුතේ පරිමාණක කප්පිය නේද දඟර කඳේ පරිමාණක කප්පිය තමයි පුතේ මේ වගේ දෙකෙන් කියවෙන්නේ දඟර කඳ පරිමාණක කප්පිය අංක 4 දඟර කඳ පරිමන්දක කප්පිය දඟර කඳ පරිමන්දක කප්පිය දඟර කඳ පරිමන්දක කප්පිය හරි ඊට අමතරව පුතේ දැන් එනවා අපි පහට අපි යනවා අංක පහට ඉතින් අංක පහෙන් කියවෙන්නේ මොකද්ද අංක පහෙන් ගොඩක් වෙලාවට පුතේ මෙතන දැන් මේ වීල් එක ටිකක් ලොකුවට තිබ්බට මෙතන මේ වගේ ස්ථානයක මේ වගේ පැතිකඩක සම්බන්ධ වෙන්න පුළුවන් පුතේ ස්නේහක තෙල් පොම්පේ කප්පිය ස්නේහක තෙල් පොම්පේ කප්පිය සම්බන්ධ වෙන්න පුළුවන් තේරුණාද ස්නේහක තෙල් පොම්ප කප්පිය ස්නේහක තෙල් පොම්ප කප්පිය තේරුණාද හැබැයි පුතේ මෙහෙමයි අපි මෙතන දැන් මේ විදිහට නම් කරාට මෙතන අපි මේ විදිහට නම් කරාට පුතේ එක් එක් එන්ජින් වල පුතේ මේ පරිමන්දක කප්පිය තුල ඇලි පිහිටවල තියෙන දෙකක් තුනක් පරිමන්දක කප්පිය ඇලි දෙකක් තුනක් පිහිටලා තිබ්බට පස්සේ පුතේ ඇලි දෙක තුනේම පුතේ මොකද වෙන්නේ බෙල් ඩ්‍රයිව් තුනක් විතර යනවා දැන් මෙතන මේ එක view එකක් විතර මෙතන දක්වා දෙන්නේ බෙල් ඩ්‍රයිව් තුනක් විතර යන අවස්ථාවක් තියෙනවා මම ඒක පැහැදිලි කරන්න ඊළඟ සැරේ ඊළඟ රූප සරහනක් හරිද ඊට අමතරව පුතේ හත් වෙනි එක මොකද මේ හත් වෙනි එකෙන් කියවෙන්නේ පුතේ මේ මේ පැත්තට ඇතුළට මෙවලා තියෙන එක සුබ view එකක් ඒ වෙනත් අමුද අපිට කියන්න පුළුවන් මොකද්ද පංකාවේ කප්පිය කියලා අපිට කියන්නත් පුළුවන් පංකා කප්පිය කියලා ඉදිරිපසින් ඉහළින්ම තිබ්බට පුතේ අපිට පංකාවේ කප්පිය කියලා ගන්න පුළුවන්. එහෙමද? පංකා කප්පිය. එහෙම නැත්නම් පුතේ මේ බලයාංකනේ තවත් ඉදිරි ක්‍රියාත්මක වෙනවනේ. කැමිදණ්ඩ හරහා හැබැයි කැමිදණ්ඩ හරහා සිද්ධ වෙන බලයාංකනයක් තුල ගොඩක් වෙලාවට පුතේ වෙනත් පටියක් තමයි කැමිදණ්ඩ හරහා යවන්නේ. එහෙමද? එහෙනම් අපි මෙතනදි මේ තනි පටියක්ම යවලා තියෙන හින්දා එන උපාංග කිහිපයක් එකම පටියෙන් ක්‍රියාත්මක කිරීම ඉන්න පුතේ අපි මෙතෙන්දි ගන්නවා පුතේ මොකක් කියලාද පුතේ? පංකා කප්පිය. පංකාවේ කප්පිය පංකාවේ කප්පිය පංකාවේ කප්පිය කියලා අපි ගන්නවා එහෙනම් පුතේ බලන්න 8ම
අපි නම් කරලා තියෙනවා අපි ඕල්ටර්නේටර් එකක් අපි කියලා ගන්න පුළුවන් පුතේ ඒකත් හරි ඕල්ටර්නේටර් ආරෝපණ ආරෝපක පද්ධතිය තුල තියෙන පුතේ ඕල්ටර්නේටර් කියලා ඒනම් පුතේ බැටරිය චාර්ජ් කරන්න යාම ඒනම් ගොඩක් වෙලාවට මෙතෙන්ට සෙට් වෙන පුතේ ඕල්ටර්නේටර් එක අපි අස් සම්බන්ධ වෙනවා ඒනම් ඔන්න මම ඒක දාන්න මෙතන ඕල්ටර්නේටර් එක අපි ඕල්ටර්නේටර් කප්පිය ඕල්ටර්නේටර් කප්පිය ඕල්ටර්නේටර් කප්පිය හරි පුතේ මේ දේවල් ටික දාගන්න අංක අංක මෙතන අපි දුන්න අංක ඒක පුතේ අංක බලන්න හරි එතන අංක 7 දීලා තියෙන නේද පුතේ අංක 7 දීලා තියෙන්නේ හරි කොමාර පුතේ පැහැදිලිද කොමාර පැහැදිලිද හරි දාගමු එන්ජින් එකේ පුතේ මේ ඕඩර් එක වෙනස් වෙනවා තේරුණාද එන්ජින් එකේ මේ ඕඩර් එක වෙනස් වෙන්න හේතුව මොකක්ද දන්නවද දැන් පුතේ පරිමන්දක කප්පියේ ඉදිරිපස කෙළවර තුල ඇලි පීට වල තියෙනවා පරිමන්දක කප්පියේ පුතේ ඉදිරිපස කෙළවර තුල පුතේ ඇලි පීට වල තියෙනවා මේ ඇලි දෙකක් තුනක් තියෙන අවස්ථාවක මේ හැම ඇලියකින්ම පුතේ මෙහා පටියලොමක් ගමන් කරනවා ඔය හැම ඇලියකින්ම පුතේ පටියලොමක් ගමන් කරනවා හැබැයි මෙතෙන්ටි ගොඩක් ලාට පුතේ මෙන්න මේ වගේ සංකේත වලින් පරිමන්දක කප්පියේ මේ වගේ සංකේත වලින් පුතේ ඕල්ටර්නේටර් කියන දේ නේද ඊට පස්සේ පුතේ මේ සම්පූර්ණ කප්පි පුතේ බාහිරින් සම්පූර්ණ වටයක් යන්නේ නැහැ නේද ඒ වගේ පුතේ මේ කප්පි කිහිපයක ස්පර්ශ වෙලා තියෙන පරිදි මේ දින යාන්ත්‍රණයක් පුතේ සියලු මාරු යාන්ත්‍රණය අපි එහෙම හඳුනා ගන්නවා තේරෙනවද හැබැයි එන්ජින් එකට මේ ඕඩර් එක වෙනස් ඔන්න පුතේ අපි රචනා ප්‍රශ්න දෙකක් ඉවරයි දැනට රචනා ප්‍රශ්න දෙකක් ඉවරයි පුතේ එතකොට මෙතන රෝගී ලක්ෂණ තුන ඒකත් හරි රචනා ප්‍රශ්න දෙකක් අවසන් ඉක්මනින් දාගමු ඉක්මනින් නම් කරගන්න පුතේ අංක දාලා නම් කරගන්න පේපර් එක ඔයාලා ගාව තියෙනවනේ
Puteh kobani beraya. Koban puteh beraya. Esen paranda. Karena itu, hari. Apa yang puteh? Tunggini rencana prosesnya itu rencana proses deka awasan. Rencana proses deka awasan puteh. Tunggini rencana prosesnya itu memang puteh supirin prosesnya. Dengan itu, tunggini rencana prosesnya prayogika tegi dengan puteh. Aiy, leser sama dia. Dengan itu, ingin gudak dengan mengelabakan nguluwa. Dengan itu, hari. Kepa kiri mak keraga na, hatta kala puteh. Mengalasi mau inna paper teki inna. Paper teki labakan nguluwa puteh samai walagi awasan berarti balai ini. Hari. Hari, puteh. Mena mehidri kita di no, tunggini rencana pasnya tulen. Kondi kah ganne? Hari. Enzima tulen, beri jawabnya nipadewi, buta piston ha silinder atau kondi samadu tawya tibiu tuye. Ah, enzima tulen puteh kondi muade sampin nekerla, indra dahan nekerla balik kuad nekeranda nani. Piston ayi, enzin bandaya atau kondi samadu tawya tien nolu. Ternoda hari. Jadi emennya silinder boleh itu lah pistonnya, iran tereng anu itu mencari tadi, hari ni mudi, wadai sampingnya kalau balik upad nengkeran, pistonnya ahi engine boleh, silinder boleh itu mudi sambandu tadi tiennya pade di, anu itu mencari tadi, dengan walu anu itu mencari tadi, kaya ni mudi, kisah am laksa deka khatran nukudawan, didisha orang situ mencari dia, muka tu mudi anu itu mencari tadi, kaya ni kisah am laksa deka khatran nukudawan, didisha orang situ mencari dia, anu itu mencari tadi, kira, api handum mana, kaya mudi ini prasnya itu. PVC ini di putih apa itu? Annye karun di kalau datang negara kan guru, kan? Anu apa putih? Thungi ni rancana pas ni paling rumit lah kama. Pistonnya tu le, piston walu antar gata kerana le bay. Ini mulaik aramuna mana putih? Kondo pasnya. Pistonnya tu le, piston walu antar gata kerana. Piston walu antar gata kiri ini mulaik aram. Pistonnya tu le tiennya piston walu gata pas ni putih. Ia lima tiennya sampin walu sah. Madde wasim powder apa dia telparan wala lah. Ita motor apa dia tawat wala lah. Santrun wala lah. Tiada buluang. Pradana wasim apa katakan ni. Sampin wala lah. Sah telparan wala lagi. Nalita. Ayi mihema pistonnya kereta piston wala luan tarik kata kerana ti. Terus mulma prasne dewi prasne katakan apa kodi India mama dunna wala lu sambandu apa katakan. Nama mihema ini dah hari. Balangan apa dia? Eh na. Kopi dinner. Palevini rencana prosesnya rohilakkan, kita hari rohilakkan, dekat hari rohilakkan, tunat hari rohilakkan, katakan. Ini Devini rencana prosesnya tulah rohilakkan, kita hari rohilakkan, dekat hari rohilakkan, tunat hari. Untuk apa tuh ini rencana prosesnya Palevini istana itu lah tamai dengi. Ini Palevini itu lah tamai, tapi dengi hari. Balangan kau ni hari. Hey. Piston walau tu dah ni, kita sama yang halal di. Kute, orangna silinder ni, me silinder ni, tu lata kute, tiennama piston ni, mangguan ada kiuwa, piston ni ye bandar sahab kute, silinder ni ye bandar kisima hosta, isparshevin ni aje. Enang isparshevin ni piston walau tu kila mangguan ada kiuwa. Enam kute, honda mata katia agat itu karuna tiennama, honda mata katia agat itu karuna. Muka de. Kita perlu mengambil silinder boleh ya sah. Piston ini wakar puste, ikan ikan isparshevin ni neng. Dengan silinder boleh sah, piston ini wakar puste, ikan ikan isparshevin ni neng. Dengan hebei, make kotas deka ater, kira sah tiada kotah wate sampai ni wate khanggil nak buluan ni. Ena kondera mati kerja agar bude engine silinder boleh ha. Piston ini bandar atau pautin yang boleh hissawa kahsyeh awam kerana ni kau. Mende me piston walal lah magi. Ini thamat terawa me walal lah wata wata isparshevne tel patalai magi. Wate khanggui mo walak. Wate khanggui walak. Ina niwardi pilu turut thamai kude. Ina me tienne silinder bandar. Tan silinder bore. Silinder bore. Nanti ni putih piston aye wakar muhunat, jadi kita piston aye muhunat, piston aye muhunat, piston aye muhunat, piston aye muhunat apa waktu ni?
එහෙනම් මේ දෙන්න කෙනෙකුට ස්පර්ශ වෙන්නේ නැහැ. සිලින්ඩර් බෝරේ සහ පිස්තනය අතර පවතින හිස් අවකාශය අවම කරන්න පිස්තන වලලු වගේ. ඔන්න ඕක තමයි අරමුණ. තේරුණාද? එහෙනම් පිස්තන වලලු යෙදීම අරමුණ මොකද්ද පුතේ? පිස්තන් වලලු යෙදීමේ අරමුණ. පිස්තන් වලලු යෙදීමේ අරමුණ තමයි ආයසරයක් කියන පුතේ සිලින්ඩර් බෝරය හා පිස්තනයේ බඳ අතර පවතින හිස් අවකාශය අවම කිරීම. සිලින්ඩර් බෝරය හා පිස්තනයේ බඳ අතර හිස් අවකාශය අවම කර හිස් අවකාශය අවම කරයි. ඊට අමතරව තව දැනුමක් ලබා දෙන්නම් පුතේ. පිස්ටන් එකක් ගත්තාම පිස්ටන් එක අපි කතා කරන ප්‍රධාන වලලු දෙක. ඉහලින්ම තියෙනවා පුතේ සම්පීඩන වලල්. මේ වලල්ල ගත්තොත් පුතේ අධික උෂ්ණත්වයට වරොත් දෙන්න ඕනේ. මොකද දහනේදී ඍජුව මූණ පාන පරාසය තුල තියෙන එකම වලල්ල සම්පීඩන වලල්ල. එහෙනම් පුතේ අධික උෂ්ණත්වයට වරොත් දෙන්න ක්‍රෝමියම් තට්ටුවක් ආලේප කරලා තියෙනවා සම්පීඩන වලල්ල තුල. ඊට අමතරව තෙල් පාලන වලල්ල මගින් පුතේ දහන කුටීරයට ස්නේහකක යොමු වෙන්න නොදී පුතේ නැවත පහළට සූරා තෙල් දෙරට යොමු කරනවා නේද? එහෙනම් තුල පුතේ එයා තුල එයාගේ බාහිර ව්‍යුහය තුන තෙල් පාලන වලල්ල තුල පුතේ සිඳුරු කිහිපයක් අන්තර්ගත වෙනවා. වලල්ල අභ්‍යන්තරයේ පුතේ එක සමාකාර සමරූපී චූටි සිහින් පුතේ මොකද්ද පොඩි තියනවා පුතේ මේ ඩංගරයක් වගේ එකක්. තේරෙනද? පොඩි ස්ප්‍රින් එකක් කියලා අපි කියනවා. ඒ ස්ප්‍රින් එක මගින් පුතේ මොකද කරන්නේ? සමාකාරව බෝර් එකට ස්නේහක තෙල් ලබා දෙනවා. සම්පීඩන වලල්ලේ තමයි පුතේ ක්‍රෝමියම් තට්ටුවක් කාලේ පුතේ අධිෂ්ඨාතර ඔරොත්තු දෙන පරිදි හදලා තියෙන්නේ. පිස්තනයේ ඉහළ මූණතර දහන පීඩනය එනකොට ඉහළ අවකාශයේ පුතේ පිස්තනයේ තුල අධික ප්‍රසාරණයකට එනකොට මේ අධික උෂ්ණත්වයක ලක් වෙනින්ද ඉස්සතර ඔරොත්තු දෙන්න තමයි එයාව හදලා තියෙන්නේ. තෙල් පාන වලල්ල මගින් පුතේ දහන කුටීරයට ස්නේහක තෙල් යොමු වීම වළක්වනවා. කොබන පුතේ පැහැදිලිද? කොබන හොඳින් තේරුණායි? නියමයි පුතේ. එකක් දාගන්න. පුතේ එක පුතේ අහලා තිනවා මේ විදිහට සර් පිස්ටන් එකයි බෝරයයි අතර මුද්‍රාවක් ලෙස ක්‍රියා කිරීම ගන්න බැරිද පුතේ? වලල්ල මගින් මුද්‍රාවක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මුද්‍රාවක් විදිහට පුතේ ක්‍රියාත්මක වෙන්නේ තෙල් පටලය මගින්. තේරෙනවද? වායුරෝධක වාතයේ කාම්බුනේක වළක්වන්න ගොඩක් සහය වෙන්නේ තෙල් පටලය. තේරෙනවද? තෙල් පටලය මගින් තමයි සහය වෙන්නේ. මේ පිස්ටන වලල්ල මගින් කරන්නේ පුතේ පිස්ටනේ බඳ හා සිලින්ඩර් බෝරය අතර හිස් අවකාශය අවම කරනවා. එයාටත් ස්පර්ශ වුණාම තෙල් පටලයක් වායුරෝධක මුද්‍රාව හැදෙනවා. පැහැදිලි නේද?
බලපහරේ පීඩනය ඇතුළත කාන්දු වීම වළක්වනව නේද සර්? බලපහරේ පීඩනය ඇතුළත කාන්දු වීම. පුතේ එහෙම පිළිතුරක් ගන්න බෑ. වාතය පුතේ කාන්දු වීම වළක්වනවා කියලා නම් ගන්න පුළුවන්. ඒත් අර තෙල් පටලේ හින්දා නේද? හරි. පුතේ රේස් හැන් පාරක් දාන්න ඉවර කට්ටිය ඊළඟ ප්‍රශ්නෙට අපි යමු. හරි නියමයි මම හිතනවා දැන් අපි කතා කරපු මේ ප්‍රශ්න ටික තුල ඔටෝමොබයිල් වල බුද්ධිය හොඳ දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතුරු ප්‍රශ්න ටික ද සුපිරිම ප්‍රශ්න ටික තව ඉස්සරහ හම්බෙනවා. සුපිරිම ප්‍රශ්න ටික බුද්ධිය තව ඉස්සරහ හම්බෙනවා. ඒ දෙත් එක්ක සුපිරි දැනුමක් හම්බෙනවා. තව ඉස්සරහට බුද්ධිය එක් එක් කාණ්ඩයට අදාළ වෙන වෙනම පේපර්ස් ටික කරනකොට MCQ ටික කරනකොට රචනා ප්‍රශ්න ලියනකොට බුද්ධිය හොඳ දැනුමක් පේපර් ලිවීම සම්බන්ධව ලැබෙනවා. තේරුණාද? හරි. ඔව් ඒක හොඳයි. ඔව් හරි. පොදේ අපි යන් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ කියලා බලන්න. ඔන්න රෝමිලකන් දෙක. රෝමිලකන් දෙකෙන් අහලා තියෙනවා පොදේ මෙන්න මේ විදිහට. එන්ජින් සිලින්ඩර් බෝරේ ගෙවී යාම නිසා සිදුවන හානිදායක තත්ත්වය කරුණු වශයෙන් පැහැදිලි කරන්න. ආ. පොදේ දැන් මේ එන්ජින් සිලින්ඩර් බෝරේක ගෙවිලා ගියොත් ඇතිවන හානිදායක තත්ත්වය කරුණු විදියට පැහැදිලි කරන්න ඕන. රූපසරණා කැසිරෙන්න පැහැදිලි කරන්න. ඒක තවත් ඔයාලට පැහැදිලි වෙයි. හරි. මේ සිලින්ඩර් බෝරේක ගෙවිලා ගියොත් සිලින්ඩර් බෝරය ගෙවී යාමේදී ඇතිවන හානිකර තත්ත්වය දිහාට බලන්න. හානිකර තත්ත්වය හරි පුතේ මුලින්ම සිලින්ඩර් බෝරය සලකනකොට පුතේ මොකද මේ වගේ එකම විස්කම්භ ප්‍රමාණයකටම තියෙනවා නේද පුතේ පහළ පරාසයයි ඉහළ පරාසයයි ස්පන් ස්පර්ශ කර විස්කම්භ සමාන වෙන විදිහට තියෙනවා ගෙවිලා යනවා කියලා කියන්නේ පුතේ ගොඩක් වෙලාවට හොඳින් මතක තියාගන්න තියෙන හේතු තියෙනවා පුතේ ඒක මම පැහැදිලි කරන්න ඉහළ පරාසයට වඩා පුතේ පහළ පරාසය ටිකක් විස්කම්භය අඩු ඉහළ පරාසය විස්කම්භය වැඩි එහෙනම් පුතේ මේ තියෙන පුතේ නිවරදි සිලින්ඩර් බෝරය නිවරදි සිලින්ඩර් බෝරය නිවරදි සිලින්ඩර් බෝරය නිවරදි සිලින්ඩර් බෝරය මේ තියෙන පුතේ ගෙවී ගිය බෝරය තමයි පුතේ මේ හරි අහන්නේ මේ විදිහට ගෙවිලා ගිය සිලින්ඩර් බෝරයක් හින්දා එන්ඩිපට සිද්ධ වෙන හානි කර බලපෑම සාහිත කර බලපෑම පුතේ ගෙවී ගිය සිලින්ඩර් බෝරයක් තුළ පිස්ටනයක් තියෙනකොට හොඳට මතක තියාගන්න පුතේ කොච්චර වාතය සම්පීඩනය කරත් සම්පීඩිත වාතය පුතේ කාන්දු වීමක් සිද්ධ වෙනවා දේරොද එහෙනම් ඔන්න පළවෙනි අවස්ථාවකටත් තියෙනවා සම්පීඩිත වාතය කාන්දු වීම පුතේ සම්පීඩිත වාතය කාණ්ඩු වීමක් කියලා කියන්නේ පුතේ නිවරදි සම්පීඩන අනුපාතය ලබා ගන්න බෑ නිවරදි සම්පීඩන අනුපාතය ලබා ගන්න බැරි වුණා පුතේ නිවරදි ජව උත්පාදනය ලබා ගන්න බෑ එන පුතේ සම්පීඩිත වාතය කාණ්ඩු වෙනවා අනිත් පැත්තේ නිවරදි සම්පීඩන අනුපාතය එම සිලින්ඩර් බෝරේ තුළ ලබා ගන්න බැරි වෙනවා එන පුතේ නිවරදි සම්පීඩන අනුපාතයට ළඟාවිය නොහැක ඊට අමතරව පුතේ මොකද වෙන්නේ දැන් මෙතනින් පහළ කොටස තුල තියෙන තෙල් දෙනනේ එන පුතේ සිලින්ඩර් බෝරේ ස්නේහණය කරනකොට දහන කුටීරයට පුතේ ස්නේහක තෙල් ගිහිල්ලා ස්නේහක තෙල් දහනේ වට පටන් ගන්න අපි කියන පුතේ ඔයිල් පිච්චෙනවා ඔයාලා අහලා ඇති ඔයිල් පිච්චෙනවා කියලා කියන්නේ එන පුතේ ඔයිල් පිච්චෙන එක ප්‍රායෝගිකව හඳුනා ගන්න පුළුවන් පුතේ අර පිට වෙන දුමාරෙන් බලා ගන්න පුළුවන් ඔයිල් පිච්චෙනවා දැන් ඔය දැන් ස්කූටර් එකක් එහෙම ගත්තට පස්සේ පුතේ අර රේස් කරනකොට අධික ලෙස දුමාරයක් යනවා නම් අනිවාර්යෙන් ඔයිල් පිච්චෙනවා අනිවාර්යෙන් ඔයිල් පිච්චීමක් සිද්ධ වෙනවා කළු පැහැති අධික දුමාරයක් ඔයිල් පිච්චෙනවා අනිවාර්යෙන්ම ඔයිල් පිච්චෙනවා එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න තුන්වෙනි එක තමයි ස්නේහක තෙල් දහනය වීම ඇයි එහෙම වෙන්නේ පුතේ දහන කුටීරයට ස්නේහක තෙල් යොමු වෙන්න පුළුවන් නේ ගෙවිලා ගියාට පස්සේ බෝර් එක
එනා අපි ලියන්න පුළුවන් උදාහරණ කුටීරයට ස්නේහක තෙල් යොමු වීම නිසා ස්නේහක තෙල් යොමු වීම නිසා තෙල් යොමු වීම නිසා දහන කුටීරයේ ස්නේහක තෙල් යොමු වීම නිසා තමයි දහනේ වෙන්නේ. ඊයේ නැත්තම් දහනේ වෙන්නේ නැහැ නේද? හරි. එහෙනම් උදේ සම්පීඩ වාතයේ කාන්දු වෙනවා. නිවර්ති සම්පීඩන අනුපාතයෙන් ඉන්න බැරි වෙනවා. නිවර්ති සම්පීඩන අනුපාත නැහැ කියලා කියන්නේ උත්පාදනය වන ජවයේ කාර්යක්ෂමතාවය අඩුයි. හරිද? ඊට අමතරව ස්නේහක තෙල් දහනේ වෙනවා. දහනේ වෙන්නේ කොහොමද පුතේ? ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ බෝර් එක ස්නේහනය කරනකොට බෝල් එක ඔයිල් කරනකොට මොකද වෙන්නේ? බෝර් එක ඔයිල් කරනකොට ඒවා දහන කුටීරයට ගිහිල්ලා බලපහරදී දහනේ වීමෙදි පුතේ පිච්චිලා යනවා නේද? එහෙනම් පුතේ ඔයිල් පිච්චනවා කියන්නේ ඒක. හරි. කොහොමද පුතේ පැහැදිලිය? ඔනමුදේ දෙවෙනි ප්‍රශ්නෙත් හරි පිටිලාගෙන දිනා තුන්වෙනි එක කවීෂ නෑ පුතේ නෑ නෑ නෑ
hari putih enam edi hari ini deh kemana ibarat putih esen parat dan ibarat esen parat dan hari niemai putih hari apa yang hilang ke kelas ini deh awalnya putih level gudah tak kerana peluang hilang ke kelas ini di anak putih romi lakukan tuh nih engine silinder bore itu deh piston yang anu itu mencari teh jadi manisa emangnya piston yang anu itu mencari teh manisa BDC sima atau apa TDC sima apa adikalnya se given apa pariksaan atmosfer soalnya itu ya itu hitu apa hadapan putih then engine cylinder bore ke piston ini ke anu itu mencari teh hingga BDC sima atau sampai show TDC sima ready yang given orang ya itu hitu apa no ah hari api balik nanti romlakan tuh nempu teh kan awam ya udah BDC sima wat wada TDC sima wat gevi amat heh tu एक यान बुते मेवागी इन दें कुकियान ओमन ओवागी का टीडीसी सीमा वैली के विलर ये देखना मेया वैली के विलर मेया आडवें के विलर बीडीसी राइट बुते मेकड़े हेतु आती है उधर मातक दिया आगा मैं सिलेंडर बोरे गत्तो मैं टीडीसी सीमा व कियान ने बुते अधिक दहान उसना ते कड़े लाख पुना पड़ा से BDC sima orang sampai ekshiva, TDC sima apa itu teh usnatte ready, dahane ini, balai utpah ini itu teh, riju ini, terang itu teh balap harap dekka riju daya keno, parasya, ini, enam itu teh, dahana pilihan ini ready, mana tau teh, dahana parasya, ihalai, kila pergerakan, dahana parasya, mana tau teh, pergerakan mana tawat pilihan, TDC sima tuh mah ready yang tawat pilih. Abai tahapot tim ini terpesar nih, mana pun aku deh mau kedengin nih, beri inggi mana? Karena emang tamu deh, beri in tahapot deh, sih mudah aku deh mau kedengin gini ya, gini ama sidu, onek kak, mea ada wada. Mereka given ni itu, mereka ada pada mereka given ni, orang paling ini itu liwa. Dewi ni itu agak tu, kude. Sampirna walal le nitaram isparsen. Sampirna walal le nitaram isparsen apa rasanya kude ini? Sampirna walal le nitaram isparsen ini pada kude ini given ya. Sampirna walal le nitaram isparsen apa rasanya? නිතරම ස්පර්ශ වන පරාසය සම්පීඩන වල නිතරම ස්පර්ශ වන පරාසය හින්දා ගෙවිලා යන තර තව මොනවද දෙන්න පුළුවන් ගෙවෙන්න TDC සීමාව වැඩිින් ගෙවෙන්න හේතු මොනවද තව ගන්න පුළුවන් කියලා තේමාවක් තව මොනවද ගන්න පුළුවන් පුතේ පොදර මතක තියාගන්න සම්පීඩන වලල්ල මගේ නැත්නම් තෙල් පාලන වලල්ල මගේ Dahana kutiri tiada petir putih isnehe ke telinga anda dengin nai. Bukan hegu. Telpan walal maging dahana kutiri telinga anda dengin nai tuh. Purla putih nevadai pahatran. Enam porda kita anda putih. Anit parasi lewada. BDC sima ada dal parasi lewada. TDC sima ada dal parasi isnehe ke benar parasi kadu. Enam BDC sima ada lewada. Adu parasi ekin. Adu pramana ekin. Tamai putih TDC sima oil lewe. Anne, ek hindam kat sini mesti, isnehe nak kerja vali aduhi hindam tu deh, me TDC sima wedi kira, anda perlu, mukad BDC sima atau mana, TDC sima tu lana, isnehe kat sini anda dengne, yaudah yang mesti, dahana, awak khasi dikira, dahana kuli deh dikira, oil pitchen apa orang kena, anne, ini balapan apa tu deh, wedi, isnehe kat novim TDC sima, gebian, eh na mesti, apa yang anda perlu mesti, me wedi, TDC सीमा व इसने है ना ये
අඩුවීම නිසා ගෙවියාම සිදුවේ එහෙනම් පුතේ මෙන්න මේ හේතු හින්දා සිලින්ඩර් බෝරේ BDC සීමාවට වඩා TDC සීමාව ගෙවෙනවා කියලා අපි කියනවා හරිද මම හිතනවා හැමෝටම හොදි පැහැදිලි ඇති කියලා කොහොමද පුතේ පැහැදිලිද නියමයි නියමයි Romi lakukan tuh na, mana hari itu deh. Romi lakukan tuh, tapi kita bahasa kita Romi lakukan apa? Honda itu deh, wedi kalau sih mau apit giat paper kak karena kita capability itu deh, kita mahal sila ini puluan na. Honda dengan mah keterang paper kita bagaikan puluan. මොද විශේෂ පරාසයෙන් ස්පර්ශ කරන ගමන් තමයි ප්‍රශ්නෙකට පිළිතුරු හොයන්න වෙන්නේ. ඒ දෙත් එක පුතේ ආවට කියන උත්තර කියන්න බෑ. නේද? ඉතින් කාලයක් යනවා. මේ කාල සීමාව මාර්ගගත ක්‍රමයක් ඔස්සේ හරි පුතේ කැපකිරීමක් කරලා ඉන්න වෙනවා. Hari, kobar budi hari ya, resen barat dam. Karena itu hetu khatera hetu tunak apa kiwa, ekeli agar tenir. Hari, niemai, hari budi. Budi hilang ke pasnya tapi yang, tumini rencana pasnya, romilakkan khatera. Hari, budi mainnya mevidi rahalah dia. Balan aku. මෙහෙම කියලා දිනවා සිලින්ඩර් බෝරේ ගෙවි ඇති බව ප්‍රායෝගිකව හඳුනාගන්නේ කෙසේද කරුණු පහදලි කරන්න පුතේ සිලින්ඩර් බෝර් එක එන්ජින් සිලින්ඩර් බෝරේ ගෙවිලා කියලා ප්‍රායෝගිකව හඳුනාගන්නේ කොහොමද පුතේ එන්ජින් සිලින්ඩර් එකේ බෝරේ ගෙවිලා නම් නේද ඔයිල් පිච්චෙන්නේ ඔයිල් පිච්චෙනවා නම් ඉන්ධන දහනයේදී අධික කළු දුමාරයක් පිට වෙනවා නම් අනිවාර්යෙන් බෝර් එක ගෙවෙන්න දින සම්භාවිතාවය වැඩි අධික කළු දුමාරය මගින් කියවෙන්නේ පුතේ දහනේදී පිට වෙන පිටාර වායුවට අමතරව ඒ වාතය තුල ස්නේහයකට පිච්චිලා තිනවා කියන එකනේ හඟවන්නේ නේද එන හොඳට මතක තියාගන්න පුතේ
සිලින්ඩර් බෝරය අධික ලෙස කෙකිලා කියලා හොයාගන්න ඉමල්ට උපකල්පනය කරන්න පුළුවන් හොඳ සාධකයක් තමයි ඉන්ධන දහනයේදී කළුදු මාරය පිටවීම අධික ලෙස. ඊට අමතරව පුතේ ඔයිල් පිච්චෙනවා නම් තෙල් දෙන තුල තියෙන ස්නේහකතර ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඔයිල් පිච්චෙන එක වැඩි නම් ඒ ඔයිල් ටික පිච්චෙන්නේ පුතේ තෙල් දෙනේදී ස්නේහකතර වලින්. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ තෙල් දෙන සතු ස්නේහකතර මට්ටම අඩු වෙනවා නම් ඒකෙන් දුත් අපිට කියන්න පුළුවන් පුතේ මොකක් කියලාද? බෝර් එක ගෙවිලා කියලා. ප්‍රධානම සාධක දෙක නේද? හරි. එහෙනම් මේ හේතු දෙකත් පුතේ අපි ලියාගමු. ඒ හේතු දෙකත් ලියාගමු. ඉතින් සිලින්ඩර් බෝරේ ගෙවිය යුතු බව ප්‍රායෝගිකව හඳුනා ගන්න. වැදගත්. දැන් අපි කලින් කතා කරපු හේතු සිද්ධාන්ත අනුකූලයි. නේද? දැන් කෙලින්ම අහනවා. දැන් ඔයාලා කවුරුරි අහනවා. මේ එන්ජින් සිලින්ඩර් බෝරය ගෙවිලා කියලා ප්‍රායෝගිකව හඳුනාගන්නේ කොහොමද? කියලා ඇහුවොත් එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ. මොකද්ද? ඉන්ධන දහනයේදී අධික කළුදු මාරය පිට වෙනවා. ස්නේහක එහෙම නැත්නම් තෙල් දෙන තුල තියෙන ස්නේහකතර මට්ටම අඩු වෙනවා. ඔය බෝර එක ගෙවිලා හින්දාද පිච්චේ? අනේ ඔයල් පිච්චෙන් එහෙනම් පුතේ හතරවෙනි එකට අපි කියලා ඉස්සෙල්ලා සිලින්ඩර් බෝරේ ගෙවී යති බව ප්‍රායෝගිකව හඳුනාගෙන සිලින්ඩර් බෝරේ ගෙවී ඇති බව ප්‍රායෝගිකව හඳුනා ගැනීම පුතේ. එහෙනම් පළවෙනි එක තමයි පුතේ පළවෙනි එක ඉන්ධන දහනයේදී අධික කළුදු මාරය පිටවීම. ඉන්ධන දහනයේදී අධික කළුදු මාරය පිටවීම. අධික කළුදු මාරය පිටවීම. ඉන්ධන දහනයේදී අධික කළුදු මාරය පිටවීම. ඊට අමතරව තෙල් දෙන සතු ස්නේහක තෙල් මට්ටම අඩු වෙනවා. සැලකිය යුතු විදිහට අඩු වෙනවා. තේරුණාද? තෙල් දෙන සතු ස්නේහක තෙල් ප්‍රමාණය අඩුයි. තෙල් දෙන සතු අධික එහෙම නැත්නම් ස්නේහක තෙල් ප්‍රමාණය අඩුයි. ඉස්නේහකද ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ පුතේ දඟර කඳ ගිලිලා එහෙම නැත්නම් කිපිලෙමින් භ්‍රමණය වෙන්නේ පුතේ තෙල් දෙන තල තුල හින්දා. මොකද වෙන්නේ පුතේ? එන්ජිම ක්‍රියාත්මක වීමේදී විටින් විට අධික ශබ්ද ඇහෙන්න පුළුවන්. තේරෙනවද? ඒ දේවලුත් යනවා. හරි. එහෙනම් පුතේ ඉන්ධන දහනයේ අධික කළුදු මාරය පිටවීම සහ තෙල් දෙන සතු ඉස්නේහකද මට්ටම ප්‍රමාණය අඩු වීම. කොබන්න පැහැදිලිද? සර් ප්ලග් එකට ඔයිල් ගහන එක ගන්න බැරිද? ඔව්. අනිවාර්යෙන් වෙන්න පුළුවන් පුතේ. ප්ලග් එකට ඔයිල් ගහන එක. කුලිකු පේන වලට පුතේ ඔයිල් එනවා. ප්ලග් එකට ස්පාර්ක් ප්ලග් වලට ඔයිල් එකෙන්නක් පුළුවන්. ඒකත් හරි. ඒකත් ගෙවි යාමට හේතුවක්. හොඳයි. අපි ඒකට දමු. කුලිකු පේන වෙත ස්නේහක තෙල් යොමු වීම. ස්නේහක තෙල් යොමු වීම. පුළුංගු පේනුවේ වෙත ස්නේහකතල යොමු වීම. මේක හරි. ඔය ඉතින් පුළුංගු පේනුවට ස්නේහකතල යොමු වුණා කියන්නේ ඉතින් ස්ටාර්ට් කරන්න අමාරු වෙන පුතේ කොහොමද? රෝමී ලක්කම් 4යි. ඊට පස්සේ රෝමී ලක්කම් 4 හරි. ඊට පස්සේ රෝමී ලක්කම් 5 තියෙනවා.
හරි පුතේ කොබන එක හරියයි කොබන එක හරියයි නියමයි 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 සුපිරි ඔව් ගොඩාක් හේතු ගන්න පුළුවන් තේරුණාද ප්‍රධාන වශයෙන්ම බලපාන දේවල් ටික බාගිකට ඔයල් ගහනවා කියන්නේ ස්ටාර්ට් කරන අමාරුයි දේවල් තියෙනවා ඉතින් හරි හරි පුතේ අපි යමු ඊළඟට රෝම ඉලක්කම් පහ රෝම ඉලක්කම් පහ ඔන්න ඒක මාරු වැදගත් මාරු වැදගත් ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ උඹර තේරුම් ගන්න හරි මෙන්න මේ විදිහට කියලා තියෙනවා පස්වෙනි රෝම ඉලක්කම ප්‍රධාන රචන ප්‍රශ්නක තුනේ ගෙවිගේ එන්ජින් සිලින්ඩර් පෝරය නිවැරදිව පරීක්ෂා කරමු ලබන ආකාරයේ පියවර සහිතව පහදන්න පුතේ ගෙවිගේ සිලින්ඩර් පෝරයක් නිවැරදිව පරීක්ෂා කරන්නේ කොහොමද කියලා පියවර සහිතව දක්වන්නලු හරි පුතේ අහගන්න කියලා දෙන්න බෝඩ් එකේ ලියන්න කලින් මේ දෙහා ගන්න ගෙවිගේ සිලින්ඩර් පෝරය හඳුනා ගන්න නම් පුතේ සිලින්ඩර් පෝරය පැහැදිලිව පේන පරිදි අපි වෙන් කර ගන්න ඕනේ එහෙනම් පුතේ මුලින්ම එන්ජින් හිස ගලවා ඉවත් කරනවා ඊට පස්සේ තෙල් දෙන ඔයිල් සම්පේ ගලවලා ඉවත් කරනවා ඒ දෙක ගලවලා ඉවත් කරාට පස්සේ පුතේ මතු පිට හොඳට පිරිසුදු කරගත්තාට පස්සේ අපිට බ්ලොක් එක තියෙනවා නේද අපි බ්ලොක් එකෙන් පිස්ටන් එකක් ගලවලා ඉවත් කරලා බ්ලොක් එකෙන් පිස්ටන් එකක් ගලවලා ඉවත් කරා පිස්ටන් එක ගලවලා ඉවත් කරන්න කලින් මේ ක්‍රැන්ක් එක ගලවලා පිස්ටන් එකේ තියෙන අර පළු බෙයරින් අයින් කරලා ඒ දේවල් ඔක්කොම කරන්න ඕනේ එතන පුතේ අර අග වැසුම් ඔක්කොම ගලවලා එහෙම තියෙනවා එහෙනම් පුතේ මුලින්ම අපි එන්ජින් හිස ගලවනවා ඊට පස්සේ පුතේ තෙල් දෙන ගලවනවා නගර කඳ වෙන් කරනවා නගර කඳ වෙන් කිරීමත් එක්ක පිස්ටනත් ගලවලා පිස්ටනුත් අපි ගලවනවා එහෙම ගත්තට පස්සේ පුතේ අපි බෝඩ් තියෙන ඒ අදාළ බ්ලොක් එක අරගෙන මේ බ්ලොක් එකේ පුතේ ස්ථාන කිහිපයකට එහෙම නැත්නම් ස්ථාන තුනකට ඉහළට මැදට යටටම එහෙම නැත්නම් මේ සිලින්ඩර් බෝර් එකේ උඩටම මැදටම යටටම කියන ස්ථාන තුනට මේ පිස්ටන් වලල්ලක් දා මේ පිස්ටන් වලල්ලක් දැම්මට පස්සේ මේ පිස්ටන් වලලු වල දෙන පොතේ වලලු පරතරය මේ සිලින්ඩරය අරගෙන සිලින්ඩර් බෝර් එකේ කොහොමද දාන්න එහෙම දාලා ඉවරලා පුතේ මේ පිස්ටන් වලලු පරතරයට පුතේ මේ ස්පර්ශක ආමාණයක් භාවිතා කරන පුතේ අර පතුරු ආමාණය කියලා තේකට කියනවා පුතේ මේ සිහින් ඝනකම විවිධ ඝනකම සහිත පුතේ පතුරු තියෙනවා ඒ ස්පර්ශක ආමාණය කියන ෆිල ගේජ් එක කියලා ෆිල ගේජ් එක දාලා ඒ පතුරු වලට අදාළ ඝනකම බලන්න කොච්චර හිස් අවකාශයක් තියෙනවා උඩ ඉඳන් ගන්න පහළට ගන්න මිනුම් තුනම වෙනස් වුණොත් බෝර් එක ගෙවිලා උඩ ඉඳන් ගන්න පහළට ගන්න මිනුම් තුනම ගෙවුනොත් බෝර් එක ගෙවිලා ඔන්න ඉඳන් පරීක්ෂා කරන්න එතන ආයිසරම මතක තියාගන්න බෝර් එක පරීක්ෂා කරන්න නම් බෝර් එකේ තියෙන එන්ජින් එකේ මැදනේ බ්ලොක් එකේනේ තියෙන්නේ එහෙනම් පුතේ පැහැදිලිව මේ බෝර් එක පේන පරිදි හොඳින් වෙන් කරගන්න එහෙනම් එන්ජින් හිස ගලවා ඉවත් කරනවා තෙල් දෙන ගලවා ඉවත් කරනවා දගර හඳ ගලවා ඉවත් කරනවා පිස්ටන් අත් සහ පිස්ටන් ගලවලා ඉවත් කරාට පස්සේ මේ එක සිලින්ඩර් බෝරයක් අපි සලකලා අර බ්ලොක් එකේ තියෙන සිලින්ඩර් බෝරයක් සලකලා ඉවරලා පුතේ පිස්ටන් වලල්ලා ඒ එක බෝර් එකක ස්ථාන තුනකට දාන්න දාලා පුතේ පිස්ටන් වලලු පරතරය පුතේ ස්පර්ශක ආමාණයක් ෆිලර් ගේජ් එකක් පතුරු ආමාණයක් භාවිතා කරලා මිනුම් තුනක් ගන්නවා ලබා ගන්න මිනුම් තුන ඒ හිස් අවකාශ තුන ඒ පරතරය පිස්ටන් වලලු පරතරය ඒ මිනුම් තුනේදී වෙනස් වෙනවා නම් බෝර් එක ගෙවිලා කොබන්න පැහැදිලිද? හොඳටම තේරුණා. පැහැදිලිද? හරිනේ. හරි අපි ලියමු දෙ. නිවැරදිව සිලින්ඩර් බෝරේ පරීක්ෂා කරන ආකාරය. නිවරදිව සිලින්ඩර බෝරය පරීක්ෂා කරන ආකාරය පළවෙනි එක තමයි අපිට එන්ජින් හිස ගැලවීම ඊට පස්සේ පුතේ දෙක තෙල් දෙන ගැලවීම තෙල් දෙන ගැලවීම ආ ඕන අපි දඟර කඳ කියලා විතර ඕනේ මොකද ඊට පස්සේ දඟර කඳ ආ පිස්ටන් අත් මගින් පිස්ටන ගැලවීම
ඊට පස්සේ පුතේ මොකද කරන්නේ? හතරවෙනි එක. නේද? සිලින්ඩර් බෝරයේ ස්ථාන තුනකට සිලින්ඩර් පිස්ටන් වලලු යොදා පිස්ටන් වලලු පරතරය මැන ගැනීම. සිලින්ඩර් බෝරයේ ස්ථාන තුනකට වලලු යොදා නැත්නම් පිස්ටන් වලලු යොදා පිස්ටන් වලලු යොදා පිස්ටන් වලලු යොදා වලලු පරතරය මැන ගැනීම වලලු පරතරය මැන ගැනීම මොකෙන්ද වනින්නේ පුතේ ස්පර්ශක ආමාණය කියලා ගේච් කියලා කියනවා ස්පර්ශක ආමාණය ස්පර්ශක ආමාණය එහෙනම් පුතේ මේ ස්පර්ශක ආමාණය ගන්න මිනුම් තුන වෙනස් වුණොත් බෝරක ගෙවිලා තරල ගුණක් දාලා යන පුතේ මිනුම් තුන විෂම නම් බෝරය ගෙවි ඇත බෝරය ගෙවි ඇත ඔන්න වේලා පරීක්ෂා කර එතකොට පුතේ බෝර එක මෙහෙමනේ තියෙන්නේ බෝර එකට පුතේ මොකද කරන්නේ බෝර එකට දානවා අපි අර වලලු නේද කොහොම වලලු තුන දානවා ස්ථාන තුනක මේ ස්ථාන තුනකට දැම්මට පස්සේ පුතේ මේ වලලු ගැප් එක පරතරේ මනිනවා පුතේ කියලා ගේට් එකක් දානවා ස්පර්ශක ආමාණයක් පතුරු ආමාණයක් දාලා පුතේ පරතරේ මනිනවා මේ පිළගේජ් එක කොහොමද තියෙන්නේ පුතේ එක එක පතුරු මේක පතුරු ගොඩක් තියෙනවනේ පිළගේජ් එකේ ඒක ඝනකමට තියෙන විදිහට පුතේ ඔන්න ඔය නිරීක්ෂණය කරා අපි තුන් මේ විදිහට පුතේ මෙතන එනවා 0.23 පළවෙනි වලලු දෙවෙනි එක කියනවා පුතේ 0.18 තුන්වෙනි එක කියනවා පුතේ 0.08 මිනුම් තුන පුතේ වෙනස් නේද අන්න ඒ වගේ කල්පනය කරපු අගයන් හිතන්න මේ විදිහට එතන එහෙම අගයන් ආවොත් පුතේ මේ මිනුම් තුන හාත්පසින්ම වෙනස් වෙනවා බෝර එක ගෙවිලා එකම මිනුම තිබ්බොත් බෝර එක ගෙවිලා නැහැ කොහොමද පැහැදිලියේ එහෙමයි හරි වලලු පරතරය මෙන්න මෙහෙම පුතේ වලල්ලදී මෙන්න මේ පරතරයට කියන පුතේ රීක් ගැප් එක කියන එනවා මේ පරතරය හඳුනන වලලු පරතරය වලලු පරතරය මේ පරතරයට තමයි පුතේ අර පිල ගේජ් එක දාන්නේ පිල ගේජ් එක දාන්නේ ස්පර්ශ ගාම ඔන්න පුතේ අපි රෝම ඉලක්කම් පහත් හරි
හරි කොබනපති ඉවරයි ප්‍රෙසන් පරක් දාමු හරි ප්‍රෙසන් පරක් දාමු හරි හරි නේද හරි අපි යම් පුතේ 5 වෙනි ප්‍රශ්නයට නේද අපි යම් 5 වෙනි ප්‍රශ්න ප්‍රශ්න පහක් අවසන් අපි දැන් 3 වෙනි ප්‍රධාන රචනා ප්‍රශ්නේ ඒකේ 6 වෙනි එකේ තියෙන අපිට මේ විදිහට ගෙවි ගිය සිලින්ඩර බෝරේ නැවත සැකසීමට උපකාරී වන යන්ත්‍රය හඳුන්වා එහි චලිත පරිවර්තන ක්‍රියාවලිය දක්වන්න. පුතේ සිලින්ඩර බෝරයක් නිවැරදිව සකසන්න භාවිත කරන සෑරුම් යන්ත්‍රයක්. අපි කරනවා කියන පුතේ බෝරින් මැෂින් කියලා කියන බෝර් කරනවා කියලා කියනවා නේද? බෝර් කරන බෝරින් මැෂින් අපි භාවිත කරනවානේ. එහෙනම් පුතේ සිලින්ඩර බෝරයක් නැවත සකසන්න අපි භාවිත කරනවා සෑරුම් යන්ත්‍රය. සෑරුම් යන්ත්‍රය ගත්තට පස්සේ පුතේ කිසියම් උපක්‍රමයක් නේ උපක්‍රමයේ පුතේ භ්‍රමණය වෙමින් පුතේ ඉහළ පහළ ගමන් කරනවා භ්‍රමණය වෙමින් ඉහළ පහළ ගමන් කරලා පුතේ බෝර් එක සමරූපී මට්ටමකට TDC හා BDC සීමා එකම විස්තම්භයක වෙන පරිදි හදා ගන්න පුළුවන් තේරුණාද හරි එහෙනම් පුතේ මෙතන 6 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අපි ලියමු මම ඇඳලා පෙන්නන්නම් මේ යන්ත්‍රයේ පුතේ එහෙනම් සිලින්ඩර් බෝරේ සැකසීම නේද? හරි. එහෙනම් අපි ඉන්නේ 6 වෙනි රෝම ඉලක්කම තුල. 6 වෙනි රෝම ඉලක්කම තුල ඉන්නේ 3 වෙනි ප්‍රශ්නයේ. අහනවා පුතේ, ගෙවි ගිය සිලින්ඩර් බෝරේ නැවත සැකසීමට භාවිත කරන යන්ත්‍රය හා චලිත පරිවර්තන. නේද? එහෙනම් පුතේ, ගෙවි ගිය බෝර සැකසීමට අපි භාවිත කරනවා. ගෙවි ගිය සිලින්ඩර් බෝර සැකසීම. සිලින්ඩර් බෝර සැකසීම. ගෙවි ගිය සිලින්ඩර් බෝර සැකසීම සඳහා භාවිත කරන මොන යන්ත්‍රයද පුතේ සෑරුම් යන්ත්‍රය සෑරුම් යන්ත්‍රය අපි භාවිත කරනවා ඉතින් සෑරුම් යන්ත්‍රය බෝරින් මැෂින් සෑරුම් යන්ත්‍රය ගත්තොත් පුතේ මෙයාගේ තියෙන චලිත පරිවර්තනය තමයි භ්‍රමණය වෙමින් අනුවැටුම් චලිත භ්‍රමණය වෙන ගමන් ඒ කියන්නේ පුතේ මෙහෙම වටේට කැරකිලා කැපෙන ගමන් අනුවැටුම් චලිතය ඉහළ පහළ ගන්න නේද එහෙනම් පුතේ චලිත පරිවර්තනය තමයි භ්‍රමණාංග භ්‍රමණ අනුවැටුම් භ්‍රමණ අනුවැටුම් පුතේ එහෙනම් චලිත පරිවර්තනයක් කියන්නේ මෙන්න මේ විදිහට මෙන්න සංකේතය ඒ කියන්නේ එහෙටත් එනවා මෙහෙටත් භ්‍රමණය වෙන ගමන් ඉහළ පහළ ගමන් එහෙනම් සිලින්ඩර් බෝර් එක මෙහෙම තියලා පුතේ බෝර් එක ඇතුලේ භ්‍රමණය වෙන ගමන් ඉහළ පහළ ගමන් එතකොට කැපෙනවා ඔක තමයි වෙන්නේ හරි එහෙනම් මෙන්න මේ විදිහට මැෂින් එක තියෙනවා මේ තුල තියෙනවා පුතේ මෙන්න මේ වගේ කැපුම් යාම මෙයා මොකද කරන්නේ මෙයා බෝර් එක ඇතුලේ මොකද වෙන්නේ පුතේ භ්‍රමණය වෙමි ඉහළ පහළ ගමන් කර භ්‍රමණය වෙමි ඉහළ පහළ ගමන් කර බෝරින් මැෂින් බෝර් කරනකොට තේරුණා එහෙනම් මේ විදිහට අපි මැෂින් එක ගන්න පුළුවන් පුතේ පාදම සහිත ඔන්න විදිහට නේද වැඩ මේසයක් හරි මෙතන තියලා එහෙම වැඩේ කරගන්න පුළුවන් නේද එහෙනම් පුතේ භ්‍රමණය වෙන ගම පුතේ අනුවැටුම් චලිතයේ යෙදෙමි බෝර් එක නිවැරදි මට්ටමකට හදාගන්න හරිද ඔහොම තමයි වෙන්නේ කොබන පුතේ පැහැදිලිද දාගන්න පුතේ පැහැදිලිද ඔන්න රෝම ඉලක්කම් 6ක් අපි අවසන්. ලකු දැනුමක් ඔයාලට දැන් ඇවිල්ලා තියෙනවා පුතේ පේපර් එක සම්බන්ධව
අපි ඕන නම් කරමු පුතේ මේ තියෙන සිලින්ඩර බෝරය ඕන නම් කරමු මේ තියෙන පුතේ බෝර සකසණය කැපෙන එක භ්‍රමණ වේලා කැපෙන එක බෝර සකසණය බෝර සකසණය මේ තියෙන පුතේ සිලින්ඩර බෝරය සිලින්ඩර බෝරය එහෙනම් මේ තියෙන පුතේ සෑරුම් යන්ත්‍රය සෑරුම් යන්ත්‍රය මේ තියෙන යන්ත්‍ර පාදම බේස් එක යන්ත්‍ර පාදම යන්ත්‍ර පාදම බෝර එක කපද්දි පුතේ දාන පෙන එන જાතිය මොකද්ද කියලා අහනවා නේද පුතේ අපි කියන පුතේ සිසිලක භාවිතා කරනවා අපි කියන කූලන්ට් භාවිතා කරනවා කියලා මොකද ලෝහමය ව්‍යුහ දෙකක්නේ ලෝහමය ව්‍යුහ දෙකක් තමයි පුතේ එකිනෙකට ස්පර්ශ වෙලා මේ කැපීමක් වෙන්නේ එහෙනම් පුතේ මේ බෝර සකසනේ තියෙන මේ කැපුම් ආයුධයට හානියක් වෙන්න පුළුවන් ඒ හින්දා මේ ලෝහ කෘෂ්ණ දෙක ස්පර්ශ වෙනකොට ඇති වෙන තාපය හින්දා කැපුම් ආයුධයට වෙන හානිය වළක්වන්න සිසිලක භාවිතා කරනවා මහපරිමාණ ක්‍රියාවලියින්ද අනිවාර්ය ක්‍රියාවලිය. සිසිලක භාවිතා කරනවාමයි. महापरिमाण विशाल बोरिंग मशीन रेसन पारदा හරි පුතේ අපි යමු රෝමි ලකන් 7ට අපි යමු පුතේ රෝමි ලකන් 7ට මොකද්ද කියලා තියෙන්නේ කියලා බලමු අපි රෝමි ලකන් 7 බලමු මොකද්ද කියලා තියෙන ප්‍රශ්නේ කියලා හරි පුතේ මෙන්න මේ විදිහට කියලා තියෙනවා සිලින්ඩර් බෝරය මුකද කරන්නේ සෑරුම් ක්‍රියාවලිය කරන බෝර් ක්‍රියාවලිය කරන බෝර් කරන බුදේ අවස්ථා තුනක පරාසයකට විතරයි පුතේ බෝර් ක්‍රියාවලිය කරන්නේ. හිතන්නකෝ සිලින්ඩර් එක අපිට කපන්න පුළුවන් උපරිම පරාසය. ප්‍රද සිලින්ඩර් එකේ තියෙන පරාසය පුතේ මිලිමීටර් 1ක ඝනකමක් කියන්නේ. සිලින්ඩර් එකේ අපි කපන පරාසය මිලිමීටර් 1යි. එහෙනම් පුතේ පළවෙනි සැරේ බෝර් කරනකොට අපි මිලිමීටර 0.25ක් කපන. 2.5. ඊළඟ පාර 0.50ක් කපන. ඊළඟ පාර 0.7යි. 7.5න් පස්සේ කපන්නේ. එතකොට වැඩක් නැහැ. ඒ හින්දා बोर कर
මෙයාව මෙන්න මේ මට්ටමටම ගන්නවා කියන එක මෙයාව මේ මට්ටමටම ගන්නවා කියන එක පුතේ කියන්නේ බෝර් කරනවා කියලා කියන්නේ මොකද ඉතල විශ්කම් බෙවැඩි පහල විශ්කම් පිට වඩා නේද එහෙනම් පුතේ මේ මට්ටමටම මේ කපා ගන්න ඕනේනේ මේ මට්ටමට මේක කපා ගන්නවා කියලා කියන්නේ පුතේ අවස්ථා තුනකදී කරා තේරෙනද පළවෙනි පාර බෝර් කරනවා නම් පුතේ විද්වසම 2.5ක ප්‍රමාණය ඊළඟ පාර විද්වසම 5යි බිඳුවක ඊළඟ පාර විද්වසම 7යි 5යි ඊවස්සේ මිලිමීටර එක දක්වා යන්නේ නැහැ තේරුණාද එහෙනම් මෙහෙමයි බලා ගන්නකෝ දැන් එහෙනම් පළවෙනි පියවර තමයි තියෙන්නේ සිලින්ඩර බෝරය සෑරුම් වැන්නට යොමු කිරීම සෑරුම් යන්ත්‍රයක් වෙත යොමු කිරීම වෙත යොමු කිරීම ආ වෙත යොමු කරනවා හරි ඊට පස්සේ පුතේ මොකද කරන්නේ ඊට පස්සේ අපි බලන්න ඕනේ අපි සෑරුම් ක්‍රියාවලිය කළ යුත්තේ කොපමණ අගයකටද තේරෙනවද සෑරුම් ක්‍රියාව සිදු කරන අගය පරීක්ෂාව තමයි අපි මුලින්ම කරපර පළවෙනි වතාවටම බෝර් කරනවා නම් එන්ජින් එක භාවිතයෙන් පස්සේ එහෙම පුතේ පළවෙනි වතාවට බෝර් කරනවා නම් අපි 0.25ක ප්‍රමාණයක් විතරයි 0.25 මිලිමීටර ප්‍රමාණයක ගණනක් විතරයි හරිනේ දෙවෙනි පාර බෝර් කරනකොට 0.5 බිඳුවක ප්‍රමාණයක් බෝර් කරනවා තුන්වෙනි පාර 0.75ක පරාස එහෙනම් පුතේ එකකින් එකකට 0.25ක ගණකමක් තමයි කපලා අයින් කරන්නේ බෝර් එකේ නේද එහෙනම් පුතේ පළමු අවස්ථාව නම් මොකද කරන්නේ පළමු අවස්ථාවේදී 0.25 මිලිමීටර හරිනවා දෙවෙනි අවස්ථාව ගත්තොත් පුතේ 0.5යි බිඳුවක් අපි හරිනවා තුන්වෙනි අවස්ථාව ගත්තොත් පුතේ අපි මොකද කරන්නේ 0.75ක් හරිනවා දෙවන අවස්ථාව ගත්තොත් 0.75ක් මිලිමීටර් අපි සෑරුම් ක්‍රියාවලිය කරනවා එහෙනම් පුතේ වරක් භාවිතා කරපු එන්ජිමක් නම් ගත්තට පස්සේ පළමු අවස්ථාව දෙවෙනි අවස්ථාව කියන අවස්ථා තුනකට බෝර් කරනවා ඊට පස්සේ පුතේ එන්ජින් බ්ලොක් එක අයින් කරලා අලුත් බ්ලොක් එකක්ම තියෙනවා හරිද මේ පියවරට තමයි පුතේ කරන්නේ හැබැයි වර්තමානයේ පුතේ බෝර් කර කර ඉන්නේ නැහැ බෝර් කරන්න පුතේ මොකද වෙන්නේ සිලින්ඩර වල එමුත සිලින්ඩර එකේ පුතේ වක්‍ර පුෂ්ඨයේ ඉහළ මූණදේ වර්ගඵලයේ වැඩි වුණාට පස්සේ පුතේ වැඩි වර්ගඵලයක් තියෙන වැඩි ඉහළ පුෂ්ඨ වර්ගඵලයක් තියෙන ඊය වැඩි මුහුණත් වර්ගඵලයක් තියෙන ලොකු විශාල පිස්ටනයක් ගන්න වෙනවා පිස්ටන වලලු දාණය වේ ප්‍රමාණය වෙනස් වෙනවා ඒ හින්දා පුතේ මේ ක්‍රියාවලියට ගොඩක් වෙලාවට යොමු වෙන එක අඩුයි සිලින්ඩර විලි කියලා අපි කියනවා ඒ කියන පුතේ සිලින්ඩර බෝරයට පුතේ බෝරේ ප්‍රමාණයට පුතේ නිකන් අර සෙමන්ටින් එක දෙපැත්තේ තියෙන පියන්දක කපලා මෙන්න මේ වගේ ඇතුලට බස්සන ඒවට කියනවා පුතේ අපි සිලින්ඩර විලි ඒව නැත්තම් සිලින්ඩර ලයිනර් ගස්සනවා කියලා කියන්නේ සිලින්ඩර ලයිනර් භාවිතා කිරීම එහෙනම් පුතේ සාර්ථක විසඳුම පුතේ සිලින්ඩර් විලි අපි කියන පුතේ මේ ලයිනර් වලට කියන අපි විලි කියලා සිලින්ඩර් විලි එහෙම නැත්නම් පුතේ ලයිනර් භාවිතේ සිලින්ඩර් ලයිනර් භාවිතේ හරි ඔන්න පුතේ ලෝමි ලක්කන් හතත් අපි කොමාර පැහැදිලියයි පුතේ කොමාර පැහැදිලියයි බෝර එක කලින් කපලාද කියලා පුතේ හොයාගන්න පුළුවන් බෝර එක කලින් කපලාද කියලා හොයාගන්න පුළුවන් නේ පුතේ එතන කොහොමත් එන්ජින් එක ගන්නකොට පුතේ කියනවා මේ මෙහෙමයි මේක එකපාරක් බෝර් කරලා තියෙන කියලා වර්තමානේ නා හරිද එහෙම නැත්නම් අපිට හොයාගන්න පුළුවන් අනිත් සිලින්ඩර් බෝර් එක සලකනකොට
පුතේ ක්‍රෝමියම් ආලේප කරන්න පුළුවන් නේ. සර් බෝර් එක බෝර් කරද්දි බෝර් එකේ තියෙන ක්‍රෝමියම් එක යන්නේ නැද්ද පුතේ? ක්‍රෝමියම් එක ආලේප කරලා තියෙනවා බෝර් එකේ. අධික උෂ්ණත්වයට ක්‍රෝමියම් කියන ලෝහය මේ ආලේපේ ඔරොත්තු දෙන හින්දා ඒ වුණාට බෝර් කරනකොට ඒක අයින් වෙනවා තමයි ආලේප කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔය පොඩ වඩා සාර්ථක වෙනවා තමයි සිලින්ඩර් විලි භාවිතය. එහෙනම් පුතේ මේ ලයිනර් එක ගිවිලා ගියාට පස්සේ අලුතෙන් ආයි ලයිනර් එක ස්ථාපනය කරන්න විතරනේ තියෙන්නේ. හරි. කොබන පුතේ ප්‍රශ්නේ හරියයි. ලෙසන් පරද්දාම්. හරි නේද? අපි යමු පුතේ 8 වෙනි ප්‍රශ්නයට. අපි යමු 8 වෙනි ප්‍රශ්නයට යමු. රෝම ලක්කන් 8. අපි බලමු පුතේ රෝම ලක්කන් 8 එකෙන් අහන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා. රෝම ලක්කන් 8 එකෙන් අහන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා අපි බලමු පුතේ. මෙන්න මේ විදිහට කියලා තියෙනවා පුතේ. සිලින්ඩර් බෝරේ සැකසීමෙන් පසුව එන්ජින් හිස නිවැරදිව සම්බන්ධ කරන ආකාරය පැහැදිලි කරන්න. හරිනේ පුතේ දැන් සිලින්ඩර් බෝර එක හැදුවට පස්සේ අපි මුලින්ම මතකද කිව්වා බ්ලොක් එක ගැලෙව්වා ඊට පස්සේ පුතේ තෙල් දෙන ගැලෙව්වා දඟර කඳ ගැලෙව්වා කියලා. දැන් බෝර කරාට පස්සේ නිවැරදි මට්ටමට හදලා පිස්ටන් දාලා ඉදේ කරාට පස්සේ මේ එන්ජින් බ්ලොක් එකට බඳ සම්බන්ධ කරන පිළිවෙල තමයි අහන්නේ. බඳ සම්බන්ධ කරන පිළිවෙල අහන්නේ. එහෙනම් පුතේ මුලින්ම මොකද කරන්න ඕන? එන්ජින් බඳේ ඉහළ මුහුණත හොඳින් පිරිසිදු කරගන්න. හොඳින් පිරිසිදු කරගෙන පුතේ මේවට භාවිත කරන විශේෂිත මැලියම් වර්ගයක් තියෙනවා. ඒ මැලියම් ආලේප කරලා ගෑස් කැටයක් යොදන්න. ගෑස් කැටයක් යොදලා ඉවර වෙලා ඒ මත පුතේ එන්ජින් හිස තබලා පුතේ සවි කිරීමේ පොට එන භාවිත කරන්න. පුතේ දිගු කූරු වෙන කියලා කියලා දිගු වෙන භාවිත කරලා මැදේ සිට දෙපැසට විහිදෙන පරිදි තමයි. ඒ කියන්නේ මැද ඉඳන් දෙපැත්තට තමයි පුතේ ඇන ටික තද කරගෙන ඉන්නේ. එතන මැද ඉඳන් දෙපැත්තට තමයි ඇන ටික තද කරගෙන ඉන්නේ. එහෙම තමයි මේ හිස එන්ජින් බඳට සවි කරන්නේ. අපි බලමු පුතේ කොහොමද කරන්නේ කියලා. හරි. එහෙනම් මෙහෙම දාමු එන්ජින් බඳට එන්ජින් ඉස සවි කිරීම බලමු පුතේ. එහෙනම් පුතේ අපි මුලින්ම මොකද කරන්නේ? බඳෙහි ඉහළ මූණත හොඳින් පිරිසිදු කර ගන්න ඕනේ පුතේ. දූවිලි ඊට පස්සේ පුතේ දැලි වගේ නේද දුම් ඒ දේවල් ඊට පස්සේ පුතේ මජන් වගේ දේවල් තියෙනවා. ඒවා ඉවත් කරන්න ශක්තිමත් බැඳීමක් ඇති වෙන්නේ නැහැ නේද? එහෙනම් පුතේ බෝරයි
සිලින්ඩර් බාන්නේ සිලින්ඩර් බාන්නේ ඉහළ තම මොහොනත පිරිසිදු කිරීම පිරිසිදු කිරීම ඇලෝම් කාරක භාවිතා කරලා ගෑස් කැටේ තියෙනවා නිවැරදිව පුතේ ගෑස් කැට එක මං කියවනේ කොටස් දෙකක් අතර අතරමැදිව ගෑස් කැටයක් යොදනවා කියලා වායු කාන්දීම වළක්වන්න ඒවත් එනම් පුතේ ඇලෝම් භාවිතයෙන් ඇලෝම් කාරක භාවිතයෙන් ගෑස් කැටය යෙදීම ගෑස් කැටය යෙදීම ඇලෝම් කාරක භාවිතා කරලා ගෑස් කැටය යොදනවා ඊට පස්සේ පුතේ නිවරදිව එන්ජින් හිස එන්ජින් බඳ මත තබනවා තුන්වෙනි එක නිවරදිව එන්ජින් බඳ මත එන්ජින් හිස තැබීම එන්ජින් හිස තැබීම පුතේ ඊට පස්සේ තමයි පුතේ සවිකිරීම යන භාවිතා කරලා එකන කොට එන භාවිතා කරලා නැත්නම් දිගු එන භාවිතා කරලා මොකද කරන්නේ පුතේ මේ දිගට ඒ දිගට දින එනන මොකද කොටස් දෙක අතර දිග පරාස සම්බන්ධ වෙනවනේ ලොකු ගණකමක නේද එහෙනම් පුතේ මෙතෙන්දී මුලින්ම කරන්නේ මැදේ සිට දෙපසට එන සාමාන්‍ය ප්‍රමාණයකින් තද කරගෙන ඇවිල්ලා නිෂ්පාදන උපදේශ මත ව්‍යවර්තක රේන්චයක් භාවිතා කරලා මේ නිවර්දි ප්‍රමාණයට තද කරගන්නවා නිවර්දි නිව්ටන් මීටර් ප්‍රමාණයට තද කරගන්න. එහෙනම් පුතේ සවි කිරීමේ එන භාවිතයෙන් මැදේ සිට දෙපසට වන පරිදි එන තද කරගැනීම අවසාන වශයෙන් තමයි පුතේ අවශ්‍ය නිව්ටන් මීටර් ප්‍රමාණය ව්‍යවර්තේ භාවිත කරලා ව්‍යවර්තක රේන්චිය මගින් අරගෙන තද කරගන්නේ. නේද පුතේ? හරි. පුතේ ඔන්නම් ඔය ඇන තද කරන හැටි මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. පොඩි රූප සටහනකින් මෙහෙම දක්වන්න පුළුවන් පුතේ. දැන් හිතන්නකෝ මේක තමයි ඉස කියලා. මේක තමයි එන්ජින් ඉස කියලා හිතන්නකෝ. එහෙනම් පුතේ මේක හරියටම මැදනා. මේක හරියටම මැදනා. පළවෙනි ඇනේ ඊට පස්සේ දෙක නේද පුතේ? ඊට පස්සේ තුන ඊට පස්සේ 4 ඊට පස්සේ 5 6 7 8 9 10 ඒ කියන පුතේ මේ මැදේ සිට දෙපසට වඩපත් නේද මැදේ සිට දෙපසට වඩපත් මෙහෙම ගත්තා ඔහොම ආමි බලන්න මෙහෙම ආවා මෙහෙම ගියා ඔහොම ඔය වැදින්නේ මේ 1 2 3 4 5 6 7 හෙඩ් එක පරීක්ෂා කරලා තමයි පුතේ තියන්නේ. ඉතින් අපි සෙට් පරීක්ෂා කරාට පස්සේ ඉතින් කොහොමද තියන්නේ? නියමයි. හරි. දාගන්න පුතේ. ඔන්න ප්‍රශ්න 8ක් පුතේ අපි අවසන්. තුන්වෙනි රචනා ප්‍රශ්නේ තමයි ටිකක් විශාල මහා ප්‍රායෝගිකත්වයේ වැඩි ප්‍රශ්න.
කොබලන පුතේ හරියයි කොබන් ඉවරයි කොබන් ඉවරයි එස්එම් පාරක් දාමු හැමෝම හරි නේද හරි නේද පුතේ හරි අපි යනවා පේපර් එකේ අවසාන ප්‍රශ්නෙට ප්‍රධාන ලසන ප්‍රශ්න අංක 3 9 වෙනි ප්‍රශ්නය දෙවන ප්‍රධාන ලසන ප්‍රශ්න අංක 3 9 වෙනි ප්‍රශ්නයට අපි යනවා හරි බලන්න පුතේ අපි දැනට එතකොට 8 වෙනි ප්‍රශ්නේ ඉවරයි නේද? හරි අපිට දැන් තියෙන්නේ 9 වෙනි ප්‍රශ්නේ. හරි රෝම ඉලක්කම් 9. අපි බලමු පුතේ මොකද්ද අහලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අහනවා පුතේ ප්‍රශ්නේ පොඩ්ඩක් වැරදියට දෙන ටයිප් වෙලා තින්නේ ඒකෙදින කාපි දණ්ඩ කියලා. කාපි දණ්ඩ නෙමෙයි පුතේ කැමි දණ්ඩ කියලා වෙන්න ඕනේ. දෙනවද? 3 වෙනි රචනා ප්‍රශ්නේ ප්‍රධාන 3 වෙනි ප්‍රධාන රචනා ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ 9 වෙනි එක. ඒකේ තියෙනවා පුතේ ප්‍රශ්නේ කාණ්ඩ දෙකකට තියෙන්නේ කැමි දණ්ඩ වෙනවනේ පුතේ ඒකේ කාපි දණ්ඩ කියලා තියෙන්නේ කැමි දණ්ඩ එන්ජින් බඳ තුල පවතින එන්ජිමක කැමි දණ්ඩ එන්ජින් බඳ තුල පවතින එන්ජිමක කපාට ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය පැහැදිලි කරන්නලු අපිට රූපසරණකින් පැහැදිලි කරන්න පුළුවන් ඉහත ඔබ සඳහන් කළ යාන්ත්‍රණයේ චලිත පරිවර්තන ක්‍රමවේදයේද දක්වන්න හරි එහෙනම් පුතේ එයාගේ සිම්පල් ඒ කියලා කොටසකුත් තියෙනවා නේද කැමි දණ්ඩ එන්ජින් බඳ තුල පවතින එන්ජිමක කපාට ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය හරි කැමි දන්න එන්ජින් බඳේ තියෙනවා පුතේ කැමි අපි මෙයා පහළ මට්ටමකින් ඇඳගම මෙයාට පුතේ බාදී රැපට්ටුවක් තුල තල්ලු දණ්ඩක් ස්පර්ශ වෙනවා තල්ලු දණ්ඩක් ස්පර්ශ වෙනවා අපි කියනවා පුෂ් රොඩ් එකක් කියලා තල්ලු දණ්ඩ ඒ තල්ලු දණ්ඩ කෙලින්ම පුතේ සලංගිලි බාහුවකට සම්බන්ධ වෙනවා සලංගිලි බාහුවකට සම්බන්ධ වෙනවා කෙලවරක සලංගිල්ලක් තියෙනවා කෙලවරක පුතේ සලංගිල්ලක් තියෙනවා සලංගිල්ලට පුතේ වැල්වය සම්බන්ධ වෙනවා නැත්නම් කපාටේ සම්බන්ධ වෙනවා කපාටේට දුනු සැකැස්මකුත් තියෙනවා තේරුණාද ඔන්න ඔය විදිහට තමයි සම්බන්ධ වෙන්නේ එහෙනම් මෙතනත් පුතේ දුනු සැකැස්මක් තියෙනවා එහෙනම් පුතේ මේ තියෙන්නේ දුන්න මේ තියෙන්නේ තල්ලු දණ්ඩ මේ තියෙන්නේ පුතේ සැලැංගිල්ල සැලැංගිල්ල මේ තියෙන්නේ පුතේ සැලැංගිලි බාහුව ඊට පස්සේ පුතේ මේ තියෙන්නේ බාල්දි වැපටු ඒකට හේතුව මොකක්ද දන්නවද කැමිය පුතේ භ්‍රමණය වෙනකොට මෙයාව ස්ථාවර පිහිටුමක පවත්ව ගන්න තේරෙනවද පුස්ට්‍රොන්ඩ් එකට පුතේ බාල්දි වැපටුවක් දානවා ඒක ස්ථාවර පිට පණින්නේ නැහැ නේද මෙයාට කියනවා බාල්දි වැපටු කියලා හඳුන්වනවා මෙයා පුතේ කැමිය කියලා හඳුන්වනවා මෙයා කැමිය නේද ඔන්න ඔය ලාන්තන එහෙනම් පුතේ ඒකත් හරි එයාගේ රෝම ඉලක්කම් ඒ එහෙම නැත්නම් පුතේ සිම්පල් ඒ වලින් අහලා තියෙනවා එක් එක් කොටසේ චලිත පරිවර්තන නැත්නම් චලිතාකාරය කැමිය පුතේ මොන චලිතයද කැමිය පුතේ භ්‍රමණ චලිතය එයා භ්‍රමණ චලිත කැමිය භ්‍රමණ චලිත නේද බාල්දි වැපටුවට චලිතයක් නැහැ දුන්නක් පුතේ මොකද වෙන්නේ දුන්නක පුතේ දෝලන චලිතයක් අන්තර්ගත දුන්නක පුතේ දෝලන චලිතය දුන්නක් දෝලන වෙනවා දෝලන චලිතය ඊට පස්සේ පුතේ තල්ලු දණ්ඩ ගත්තොත් එයත් හැමලේම ඉහළ පහළට යන්නේ ඉහළ පහළ යන්නේ මෙයා කරගෙනකොට මේ තුඩ ඇවිල්ලා වදිනකොට උඩට යනවා තුඩ මේ වක්‍ර පුෂ්ඨයට වඩා පහතට එනවා එහෙනම් තල්ලු දණ්ඩ පුතේ අනුවැටුම් චලිතයක් තල්ලු දණ්ඩ අනුවැටුම් චලිතය
සලංගිලි බාවුවට චරිතයක් නෑ. මෙතන දුන්න පුතේ දෝරණයක් වෙනවා. දුන්න දෝරණ චරිතයක් වෙනවා. පුතේ වැල්වේ ගත්තොත් එහම වැල්වේ මොන චරිතයද පුතේ? ඉහළ පහළ නිගමන් කරන්නේ එයත් අනුවැඩු. වැල්වේ අනුවැඩු. ඒකනේ පුතේ වැල්වේ විවර වීම හා වැසීම කියන අවස්ථා දෙකම ගත්තොත් අනුවැඩු. විවර වීම විතරයි නං රේඛීය පහළට හින්දා විවර වීමෙදි මොකද්ද රේඛීය චලිතයක් වැසීම විතරක් ගත්තොත් ඒත් රේඛීයයි විවර වීම හා වැසීම කියන දෙකම ගත්තොත් අනුවැටුම් චලිතයක් කියලා අපි හඳුන්වමු. පුතේ කොහොම බලන්න පැහැදිලියයි? කොහොම බලන්න හොඳටම තේරුණායි? ඔන්න පුතේ පේපර් ක්ලාස් එකේ පළමු පේපර් එක අවසන්. කෝ බලන හොඳින් සුපිරියටම තේරුණාය? YouTube එකේ කට්ටිය මෙතන පේන්නේ නැහැ පුතේ මට. YouTube එකේ කට්ටියත් මම හිතනවා තේරෙන්නේ නැති කියලා හැමෝටම. YouTube එකේ පුතේ මේ description එකේ paper එක දාලා තියෙනවා, download කරගන්න පුළුවන්. බලන්න පුතේ අපි ඒතර ප්‍රධාන රචනා ප්‍රශ්න තුනක් යටතේ උප ප්‍රශ්න කරලා තියෙනවා පුතේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17ක් වගේ වෙන්න කරලා තියෙනවා. විශේෂයෙන් පුතේ ET වල පේපර් කරන්නේ කරන සම්භාවිතාව තමයි ගොඩක් ළමයිට අඩු. අපි පේපර් ක්ලාස් එක කරගෙන යමු. පේපර් කරන්න ඕනේ හොඳින්. හැමදාම බ්‍රහස්පතින්දරයට පේපර් ක්ලාස් එක තියෙනවා. තව සතිය දවසකට තව සතිය දවස් දෙකක්වත් පේපර් ක්ලාස් එක දාන්න ඕනේ පුතේ. මොකද ටයිම් එක වැඩි කරගන්න ඕනේ. පැහැදිලිව දාගන්න පුතේ. හරි කොබලන්න පුතේ මේ ඉවරයි. කොබලන්න ඉවරයි. හරි නේද? හරි එහෙනම් පුතේ ඔන්න අද දවසට අදාළ පේපර් එක අවසන්. ප්‍රශ්න ටික හරි තියරි සාකච්ඡා වුණා, ප්‍රායෝගිකව රෝම්බල් ටික කතා කරා.
තොර පුතේ මේ අපි කතා කරේ මූලික සමාජ තාක්ෂණ වේදයට අදාළ යාන්ත්‍රික තාක්ෂණ වේදේ කාණ්ඩයේ ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාව තුල පවතින ප්‍රධාන ප්‍රශ්න කිහිපයක්. හරි. එහෙනම් හැමෝටම පුතේ බුදු සරණයි ජය වේවා. ඔබ සැමට.